ලිඛිත ප්‍රශ්න අනුව යනවා. ඉන්ද්‍රිය සංවර කිරීමේදී උත්සාහය ගැන ප්‍රශ්නය. දිව පිනවීමට නැඹුරු වන අවස්ථාවක් ගැන. කෑම කන්නේ ඇඟ කියන මැසිම වැඩ කරවන්න කියලා හිතලා සතියෙන් කෑම කන්න පටන් ගත්තා. මේක කෑම කන කෑම වලට තියෙන කෑදරකම අඩු කරගන්න උදව් වුණා. නමුත් පැණි රස දෙයක් දැක්කහම කන්නේ නැතුව ඉඳ හිතුවට කරන්න බෑ. මේක ඔබ වහන්සේගේ අවවාදේ බලාපොරොත්තු වෙනවා. පිළිපැදිසි ටෙක්නික්ස් තියෙනවාද? මේකෙදි කියනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ලිංගික ආසාව යටපත් කරුවොත් ඒ ලිංගික ආසාව මතු කරන්නේ පැණි රහට ඇති විකෘති ආසාවනේ, විකෘති කැමැත්තෙන් කිය. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා වැඩිපුර සීනි කාලේ වැඩිපුර දිවැඩිය හදා ගන්නවා කියන. භ්‍රමචාරීට ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ කියන්නේ ලිංගික ආසාවල් ඒ ශ්‍රද්ධාවෙන් නතර කෙරුවට පස්සේ ඊගාවට මොකද වෙන්නේ? මේක එළියට එන්නේ පැණි රසට ඇති කැමැත්ත වාසේ. ඉතින් ඒක අපරාධයක් නෙවෙයිනේ. පැන්ඩසර කෑම ගතට ගියාම එකක් එකෙන් ආයසරයක් ඇඟ කුප්පනවා. ඇඟ කුප්පනවා, අනිත් එක අර වගේ මොකක් හරි දැනකින් කඩාගෙන යනවා. ඉතින් ඒ නිසා මේ භ්‍රමචර්ය ජීවිතයක් වගේ මේ කියන එක නම් භ්‍රමචර්ය කින්ද නෙවෙයි කතා කරන්නේ. නමුත් ඒකේ සම්බන්ධතාවයක් හොයාගෙන තියෙනවා මේ පැණිදහ සහ ලිංගික ආශාව අතර. මේකේ කිට්ටු කතාවක් කිව්වා. ඒක ටිකක් හොඳයි මං හිතනවා මතක් කරන එක. මේ උත්තර දෙන්න හදනවා නෙවෙයි, ප්‍රශ්න විග්‍රහයක් මම මේ කරන්නේ. මහින්ද හාමුදුරුවෝ කියලා ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා, අර මැලේසියානු හාමුදුරුව කෙනෙක් මෛත්‍රී භාවනා ගැන එහෙම කරන ස්වාමීන් වහන්සේ නමක්. හිතන් සිඩ්නි වල ඉන්නේ. ගිය පාරට ඉස්සලතාවේදී මට හම්බුණා ඒ ස්වාමීන් වහන්සේ ජර්මන් සිස්ටර් කෙනෙකුයි මෙහෙණින් ආශි කෙනෙකුයි මායි තුන්දර එකතුලා ධර්ම සාකච්ඡාවක පැනල් ඩිස්කෂන් එකක් කළා. ඉතින් ඒකදී ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා, ඒ ස්වාමීන් වහන්සේ මේ පොඩි ළමයින්ගේ ෆෝරම් එකක් හදලා ඒගොල්ලොන්ට මේ චිත්‍රාන්දින්ට මේ එදෙනින් යහම ධර්ම කතා කියලා දෙන්නේ. එම හරිගස්සවල ඉතින් ඒක බොහෝම සීල දිනාගෙම සතුටට හෙළුණා, පෙළඹුණා කියලා. ඊට පස්සේ දෙමාපියන් කිව්වලු ඒ වෙලාවට ඒ කඩනටත් ඒකක් හදලා දෙන්න ඕනේ, කැම්පටයක් හදලා දෙන්න ඕනේ. ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ට අර ආගමික හැඟීමක් සිල් ගැනීමක් මොකුත් නෙවෙයි, ඒ ගැදරින් එකක්. ඒ සමාජයේ ප්‍රවේශම් උනාලු ඒ දරුවන්ට මේ පැණි දහන දෙන්න. දින කෑම ඔක්කොම හදලා තියෙන්නේ මොඩරේට් විදිහට, තේත් හදලා තියෙන්නේ. ඊට ඇටි වෙන්න කන්න පොඩ දෙනවා. ඉතින් බොහොම ලස්සන ගියාලු ඒක. ගිහිල් ඉවර වෙලා මේ එක දවසක අත්තම කෙනෙකුට බොහොම ඇත්තටම ලස්සන වැඩ යන්න නිසා අත්තම කෙනෙක්වලු මම මේ කෑම පිළිබඳව සම්පූර්ණ වගකීම් බාර ගන්නවා කියලා. ඉතින් එදා ඒ කෑමවල සෑහෙන අවුලක් ගියාලු ළමයි කියලා රණ්ඩු කරන්න පටන් ගත්තා. බලනකොට සීනි ආහාර වැඩි කළා. ඉතින් හාමුදුරුවෝ කියනවා පැහැදිලිවම ඒ අර සාමාන්‍ය මේ ආහාර ගත්තට ඒකට එළවල යන්නේ නැහැ කවුරුකත් ඒ නිසා කැත්‍තර දෝ කැමති වෙනවා, කැමති ගානක් ගන්නවා, රණ්ඩුවක් නැහැ. යම්කිසි සීනි ආහාරයක් දාපු දවසේ ඒ රණ්ඩුව විසිනවා. ඒකට පැනලා යනවා. ඒකට හේතුව කන කන එක්කනට අර නතර වෙලා තිබුණු ආශාව නැත්නම් ඇඟ ඇවිස්සෙන ගතිය, හිත අවසන් ගතිය වැඩි කරනවා. ඉතින් ඒක නිසා මේක ලිංගික ආශාවේ විකෘතියක් කියලා හිතාගන්න. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මම දැන් අර අර පැත්තෙන් පොරොප්පේ දාලා වැහුවට මේ පැත්තෙන් මේකේ එන්න පටන් ගන්න කියලා. ඒක දැනගත්තට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේ ශරීරය කියන එක ඒක අපි හිතනට වඩා වෙනම සම්බර භාවයක් නඩත්තු කරනවා. ඒ සම්බර භාවය අපි මේ පැත්තෙන් තද කරාට එතනින් හරියන්නේ නැහැ. එයා මේ පැත්තකින් කොහෙන් හරි ගන්නවා. ඒක නිසා මේක දැනගත්තට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරයේ ආසාවල් ඉෂ්ට කරලා මට ඕන දෙ වෙන්නේ නැහැ. එයත් සමහරට යාමත් තමාරු වෙනවා. ශරීරයත් තමාරු වෙනවා. ඒ නිසා මේ පොත්තම තදි කරොත් මොකද වෙන්නේ? මේ පොත්තම තදි කරොත් මොකද වෙන්නේ කියලා අපි දැනගන්නේ මෙන්න මේ වගේ දෙයකදී තමයි. ශරීරේ කොළෙද වෙච්ච වෙලාවක එහෙම නැත්නම් විවිධාකාර දේවල් වලට අපේ කැමැත්ත හරි මේ කියලා දැනගෙන කටයුතු කරන එක. ඒක ඒ කතාව මේ මහින්දාම දැන් කතාවේ මට දෙවෙනි සැරේ ඔප්පු වුණේ
මම ඔය පොත් කියවනකොට කියලා තිනවා ඉන්දියා හිටපර රාජනීෂ්ගේ පොත්. එයා පැහැදිලිවම කියලා තිනවා ඒ තරුණ වයසේදී වැඩිපුර සීනි කැමේ ආසාවකුත් තිනවා වැඩිපුර ඒ ලිංගික හෝමෝන වැඩිපුර නිපදවන අවධියක්. ඉතින් ඒක නිසා ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. දැන් ඉස්සර ආහාර නිෂ්පාදනයේදී අහකුරු වගේ දේවල් හැදුවා මිසක් අනිකර සුදු සීනි එක්ස්ට්‍රැක්ට් කරන්න ක්‍රම ඉස්සර තිබුණේ නැහැ. ඒසර තිබුණේ සාමාන්‍ය ආහාර ඒ වගේම ඒ වගේ තද බල සීනි තිබුණෙත් නැහැ. ඒ නිසා දැන් ගොක් මේ ආහාර පිළිබඳ විද්‍යාවේදී සීනි නිකන් හුඟක් නරක දෙයක් විදිහට බොහොම අඩු කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නවා ෆ්‍රක්ටෝස් වලින් මුකුත් වෙන්නේ නැහැ කියලා. සුක්‍රෝස් වලින් විතරයි ප්‍රශ්නේ හිටින්නේ. ඒක නිසා මේ පැණි වල තියෙන දේවල් මල් පැණි වගේ තියෙන මිහි පැණි වගේ තියෙන වල ඒ ප්‍රශ්නේ හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒක නිකන් පොල් පිට පාගනවා වගේ වැඩ. මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. එනිසා ඇතුළත පැහැදිලි රසායනික ශරීරයේ චින්තනයේ වෙනසක් වෙන්නේ නැතුව මෙව නිකන් తాවකාලික වෙනස්කම් විතරයි. ඉතින් ඒක නිසා මේ Taman ළඟ දැනට මේ තියෙන්නේ වෙන දෙයක විකෘති ආසාවක් බව. මේ පැනිරහ කැමට ඇති ආසාව වෙන දෙයක විකෘති ආසාවක් බව. ඒක මේ ශරීරය අපිව රවට්ටගෙන එයාට ඕනේ වැඩේ අපි ලව කරගන්නවා කියන අදහස වගේ මේ තේරුම් කරලා දුන්නොත් අපිට තේරෙනවා අපි ඇත්තටම අපි ශරීරයේ ස්වාමියාද දාසයාද කියන එක. මට කරන්නේ මට මම අපි බාරගෙන ඉන්නවනම් මමෙක් ඉන්නවයි කියලා සක්කාය දිට්ඨියක් තියෙනවා කියලා. ඒක මේ ශරීරයට සේවාකම් කරන හේවා බටේක්ද එහෙම නැත්නම් ශරීරය විධානය කරන ස්වාමි පුත්‍රයාද කියලා. බලනකොට ශරීරයේ ඒකට කියන්නේ බඩි නොලෙජ් කියලා කියනවා. ඒ බඩි නොලෙජ් එක අපි හිතනට වඩා බුද්ධම ක්‍රමයකට කොහොම හරි යාට ඕන දේ කරගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ නිරීක්ෂණය තව දිගට ගෙනියන්න ඉස්සරහට. ගෙනියලා එනකොටම ඒ පෙන්ඩ හපිලිව දාසාවක් එනකොටම මේක නිකන් මේ ප්‍රජාව බෝ කිරීමේ එහෙ නැත්නම් ලිංගික ආශාවේ විකෘතියක්. නෑ මේකේ ඇත්තට අපි වැරද්දක් බාර ගන්න හොඳ නෑ. යාන්ත්‍රණය දැක ගන්න ඕනේ. මේ ශාරීරිකව කරනකොට දැන් මමත් සාමාන්‍යයෙන් කරනකොට එහෙ ඉන්නකොට ඊටාම ප්‍රවේශම් වෙනවා මේ අනවශ්‍ය විදිහට දාන්න. මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් යනකොට ඉඳපු ගමන් මට එනර්ජි සෑහෙන්න ඕනේ මේ වැඩේට. එතකොට සමාජලාවට අවශ්‍ය වුණොත් එම හොඳට සීනි දාලා කෝපි අබ්බනවා. විවට පස්සේ ඒ අර අවශ්‍ය කරන ශක්තිය එනවා. නැත්තම් මේ උගුරේ අමාරු කොන්දේ අමාරු එක 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 පැති වලින් අර ඔච්චරම කරගෙන යන්න බැරි ගතියක් එනවා. ඒකෙන් ඇති කරලා දෙනවා. ඒක හරියට මේ අර දුවනකොට අපි ක්‍රීඩකයන්ට ග්ලූකෝස් පැකට් එකක් අරන් ගිහලා හදිසියට ඒ හදිසිය වෙනකොට දුවලා ආපු ගමන් ග්ලූකෝස් ටිකක් දෙනවා. ඒ වෙලාවට කෙරුවට කමක් නැහැ. ඒක ඇත්තටම අපි දැනගන්න ඕනේ මේ යන්ත්‍රයේ තියෙනවා ස්විච් බෝඩ් එකක් තියෙනවා. අපි ස්විච් බෝඩ් එක දන්නේ නැති එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. මේ වැඩ කරන හැටි. මේක මේ සීනි කැමේ ආතාව මං කියන්නේ නතර කරන්න කියලා. මම කියන්නේ මේක මේ තව දෙයක ප්‍රවර්ෂන් එකක්. තව දෙයක තියෙන විකෘතියක්. ලිංගිකත්වයේ පිළිවන් තියෙන විකෘතියක් මේකෙන් එන්න තියෙනවා. ලිංගිකත්වයේ මේක ඩීසන් වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරය වගේකට යන කෙනෙකුට මේක ඩීසන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා කියනවා යම් කිසි කෙනෙක් මේ අපේ පවුල කෙනෙක් ඒ බුද්ධියට විසඳ ගන්න බැරුව නිතරම මේ කාමීත්‍යාචාරය ඉදලා ඉන්නවනම් අපි හැට කියනවනම් මේ පවුලට මේක හොඳ නෑ වගේ චරිතයක් හොඳ නෑ. ඊට පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක හසුරවන්න උත්සාහ කරොත් එයාගේ සීනිකය මාසාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකට ඒකත් නැතර කරන්න කියොත් එහෙම එක්කමනසට ඒක අර හිටපු තැනට යන්න වෙනවා. එහෙම නැත්නම් මේ බොඩි එක බැලන්ස් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඔය මේ වෙනස් පැත්තකට ගියොත් ඔය කුඩු පාවිච්චි කරලා ඒ කියන්නේ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක්කෙනෙකුට ඇත්තටම එයාට ඕනකම තියෙනවා අපහු වෙන්න එන්න බෑ. එහෙම වෙනකොට ඒකට කරන්නේ මත් පෑන් බොන්න පටන් අර ගන්නවා. මත් ද්‍රව්‍ය නතර කරලා. ඉතින් එතකොට බෞද්ධ භික්ෂුවක් වශයෙන් මුදේර කල්පනා කළොත් මත් ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම වියදම් වැඩි මොලේ සෛල විස ඒයි කාන්තේම නාස්ති කරනවා. ඊට පස්සේ මිනිස්සු හරි දුකටපත් වෙනවා. යා කිව්වොත් මේ රිකවරි ප්‍රොසෙස් එකේ මම මත් කුඩු වෙනකොට මම මත් පෑන් පාවිච්චි කරනවා. ඒ මත් පෑන් පාවිච්චි කරලා සිගරට් වලට යනවා.
සිගරට් වලින් හැමිටෙමිට තමයි ගොඩ වෙන්නේ. ඉතින් ඒකෝට ඒ මනුස්සයා මත්පැන් බොන්නෙක් බවට අපිට අනුමත කරන්න වෙනවා. මත්කුඩු ගහන වෙනකොට මත්පැන් බොන එක හොඳයි කියලා. නමුත් මත්පැන් බීම අනුමත කළ හැක්කක් නෙවෙයි. ඒක වශයෙන් ගත්තොත්. නමුත් සාපේක්ෂව ගත්තොත් ඒකෙන් වැළකෙන්න හදන්නේ ඉතින් භයානක දෙයකින්. අන්න එහෙම මේ එකක් නිසා අනිත් එක තල්ලු කරන යන ගමනක් යනකොට වැදගත්ම දේ තමයි මේ යන්ත්‍රේ වැඩ කරන යාන්ත්‍රණය දැනගන්නකොට ස්විච් බෝඩ් එක නැත්තම් හෑන්ඩ් බුක් එක දන්නවනම් හරි ලේසි. ඒ නිසා මේක මතක තියාගෙන ඉන්න සමහර විටක අර ඇඟ කය ඉන්ද්‍රිය සංවරය කරගන්න ගියාම මේ සීලවන්ත කරන්න ගියාම බයලජ්ජාවට යටපත් කරන්න ගියාම ඒ යටපත් වෙන දේ වෙන පැත්තකින් ඉදිරියට දාන වෙන්න ඉඩ තියෙනවා. විද්‍යායකට හරියට ටෙක්නික් එකක් නෙමෙයි තියෙන්නේ මේක දෝ කියලා අපිට ඒ තීසිස නල් හයිපොතීසිස අදාළ එක ප්‍රූව් කරන්න උත්සාහ කරනවා. ප්‍රූව් කරනකොට අපිට තේරෙනවා මේ යන්ත්‍රය වැඩ කරන හැටි මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් මේක හොඳයි කියන්න බෑ මොකද සීනියෝල්ට ගියාට පස්සේ අර වගේ ඩයබටික්ස් හරි මොකක් හරි තාතක කඩන යන්නේ. ඒක නිසා මේක මේ තුන්වෙනි සැරේ මම මේ සම්බන්ධ වෙලා තියෙනවා රාජනිෂ් කියවන වෙලාවේ මට සැක හිතුණා මේ ඇත්තද බොරුද කියන්න කියලා. ඒක කන්ෆර්මේෂන් එකක් මට ආවා ඔය මහින්ද හමුදුරුව ගිහිල්ලා මේ කිස්පොර මේ වගේ ඩිස්කෂන් එකේදී කිව්වේ. එයා තමයි ආදරේට අර අරුවන්ට වැඩියෙන් ඉතින් හැමදාම ගෙන්න ගන්න හොඳට සීනි දාලා තේ දීලා ටොපි අනම්මනම් දීලා එදා කොල්ල රණ්ඩු කරුවා. වෙනදා හරි කාම් එකේ ඉන්නවා කැම තියෙන ඕන තරම් කෑමට ඇත්තට වැඩක් නැහැ මොකද සාමාන්‍ය කැම. තද බල සීනි නැහැ. දැන් කියලා ඒක තැනකට කතා වෙනවා ඉතිහාස කතාවක් මට මතක නැහැ මේ රජුරෝ මේ මිදිමිරි කළා දීලා මිදි දීලා අස්සෙින්ද ඉතුරු වෙච්ච රොඩු ටික කන්න දීලා බූරුවන්ට ඌම් පුක උඩ තම තම නටන පටන් අරගත්තලු මේ කවදාකවත් හම්බෙලා නැති හොඳරම ගැහුවලු අරුණ්ඩ මේ වෙලා තියෙන මොකද්ද අර අස්සෙින්ද දෙන වේගෙන් දුර සතාට ඕන කෑම මූට වැටිච්චට පස්සේ ඉන්න බෑ. ඒ වගේ මේ වගේ තියෙනවා මේ කියන්නේ යම් යම් සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා අපි මේ කතා කරන්නේ කාමාශය වැඩි කරන්නවක්වත් මේ තීන කාල දිවැඩිය හදා ගන්නවත් නෙමෙයි. මේක ඉතිරි කරපු ප්‍රතිඵලයකුත් නෙමෙයි. මේ වගේ දෙයක් වෙනවද? මේ වගේ දේවල් වෙන්න පුළුවන් අපේ රුචිකත්වය අපේ පෞරුෂත්වය වෙනස් වීගෙන යනකොට මේ එක පැත්තකින් නැති දේවල් තව පැත්තකින් මතුවෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අර සතිමත් වෙන්න හදනකොට ඉරිටබිලිටි එක වැඩි වෙනවා වගේ. dissatisfaction එක වැඩි වෙනවා වගේ fault finding ගතිය වැඩි වෙනවා වගේ වගයක් එනවා. ඒ වෙලාවට වහාම මේකත් තද කරන්න යන්න එපා. දැන් මේ යාන්ත්‍රණය දැනගන්න දැන් මේක තද කරනු මේ පැත්තෙන් යනවා කියන එක දැනගන්නවා මිසක්ක. ඉතින් ඕක සදාචාර සම්පන්න පුද්ගලයාට ඒකට කියන්නේ මේ සදාචාරයෙන් බලන එකනට අරක උගාක් නරකට වැඩිය මේක හොඳයි කියලා හිතන්න බෑ. යක් කියන්නේ මෙවට දෙන්න බෑ කිසිම දෙයක් නැතුව ඒක වැරම නතර කරන්න හදනවා. ඒක වෙන්නේ නැහැ. ඒක මේ ස්පිරිට් මේවට කියන්නේ මේ මොරලිස්ට්ලා ඉන්නේ. ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ මේ නරක එකක් නතර කරන්න එච්චරම නරක නැති දෙයකින් රිප්ලේස් කරනවා කියන එක තේරුම් ගන්න බෑ. නමුත් වැඩි වෙන්නේ එහෙම තමයි. එක සැරේම මේ පොත්තම තද කරුවාගේ නතර කරන්න බෑ. ඒක වෙන පැත්තකින් දානවා. ඒක වෙන පැත්තකින් දානවා. දාලා තමයි අපිට පාණ්‍ය කරන්න පුළුවන්. සදාචාර සම්පන්න මට්ටමට ගන්න පුළුවන් වෙන්නේ මේ හිමීට තමයි. ඒක යකීකරු කරගන්න ඕනේ. ඒකීකරු කරන වෙලාවේදී බොහොම අනුකම්පාවෙන් ඒ දේ තේරුම් ගන්න මට්ටමේ සිම්පතටික් මේ අනුකම්පා බුද්ධියෙන් යනවා මිසක නැත්තම් කවදාකවත් කරන්න බෑ. අපිට ඒක සැරේ වෙනසක් කරන්න අමාරුයි. ඒ නිසා මේ නෑ ඒකෙමුත් වාජී කරන ගතිය තියෙනවා කියන්නේ. ඒ වාජී කරන ගතිය නිසා මම ගිය පාර ගියාට පස්සේ මේ නිව් ජර්සි නිව්යෝක් දෙකෙන් මං ගියායි චීන පන්සල් දෙකට මම මේ තරේ තමයි ඉස්සල්ලාම චීන පන්සල්කට ගිහිල්ලා තිබුණේ. පුදුම විදිහට මේ විනීගරුකයි ඒ ස්වාමීන් වහන්සේලා අපි තාහිටියේ මහායාන ස්වාමීන් වහන්සේලා මේ පෞල් කන නිකම්ම නිකං නෑ පුදුම විනීගරුකයි. ඒ පන්සලට දාන දෙන මහත්තයගේ ගෙදර මට යන්න සිද්ධුණා. ඒ මහත්තයා කිව්වා ඒ හාමුදුරු කවදාකවත් ලුණු වලවන්නේ නැති. සතුළුණු සුදුළුණු චීන පන්සල් ගන්න. එතකොටයි මට මතක් වුණේ විනී පොතේ කියලා තියෙනවා සර්වචනසේ සම්පූර්ණම සුදුම ආහාරය තහනම් කළා කියලා. තහනම් කෙරුවට පස්සේ සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඒ අර බඩේ යජිනියක් ආවට පස්සේ ඉතින් බොහොම පෙළෙනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අහලා තියෙනවා මොකද කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මේ බඩේ රුදාවක් කියලා.
ඊට පස්සේ මේකට මොකද්ද gedare ඉන්න කාලේ ගිහි ඉන්න කාලේ මොකද කිරුවේ ඊට පස්සේ මෙන්න මේ මේම කැඩක් හදලා දෙනවා මට ඒක බීපුවම මේක ඇරෙනවයි කියලා ඉතින් ඒක එක ඉන්ග්‍රීඩියන්ට් තමයි සුදුළු උණු ඉතින් ඒක සරුවත් යන සාරන්තුරා පස්සේ කියලා තනම බෙහෙතක් වශයෙන් ගත්තර කමක් නැහැ කියලා ආයත් සංඥා සුදුළු උණු වන්දලා පිරිසත්තට ගියාම ඒ ගඳ ගන්න නිසා ආයත හනක් කරලා තියෙනවා කොහොමම කළා අවසානවතාවෙන් තියෙන්නේ අවශ්‍යතාවය සරකලා ගත්තර කමක් නැහැ කියන එක හැබැයි මේ ඒ නීතිය කීප වතාවක් රිෆයින් කරලා තමයි තියෙන්නේ. එපයි කියනවා, හා කියනවා, එපයි කියනවා, හා කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා කියනවා මේ වාජීකරණ ශක්තිය. ඉතින් ඒ වයිදි වෙන්නේ අර තැම්පත් වේගෙන ඉන්න හිත අය අවසන ගතිය තියෙනවා. නමුත් සමහර රෝගවලට වාජීකරණයකින් රෝගී සනීප වෙනවා. ඒ එතකොට ඒක එකතර තියෙන ප්‍රායෝගික වටහඟම ගන්න ඕනේ. පොදුවේ තහනම් කරන්නේ නැහැ ඒකට. එතකොට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරාට කමන්නේ. ධ්‍යානය අනුකමක්ද ධ්‍යාන වශී කිරීමෙන් කුමක් අදහස් වන්නේද ධ්‍යාන වැඩිමේ අනුසස්සෝ ඉන්නේ නැති ප්‍රයෝජන කවරේද මත් මූල ධර්ම ප්‍රශ්න නමුත් මං හිතනවා භාවනා කරන අය වශයෙන් අපිට සාමාන්‍ය සුත්තමේ ඥානෙ පිණිස කියනවනම් ධ්‍යානයයි ධ්‍යානය කියලා කියන්නේ සමාධියේ එක ස්ථාවර අවස්ථාවක් සමාධියේ අවස්ථා තුනක් තියෙනවා පරිකර්ම උපචාර අර්පණා කියලා උදාහරණයක් වශයෙන් කියනවනම් අපි කසින නිමිති කියනවා අහලා තියෙනවද කසින භාවනා කියන එක කසින භාවනා කියලා කියන්නේ අපි මේ වගේ මේ රතුම රතු මේකක් අරගෙන මේ කියන අඟල් 12ක් විතර පළල ඩිස්ක් එකක් අරගෙන මේ බිත්ති එක තියලා අඩි දෙකමාරක් විතර උඩින් විතර බිත්ති හයි කරලා ඊට අඩි 4ක් විතර ඉස්සරහින් හොඳට වාඩි වෙලා රූපෙ දිහාම රතු පාට දිහාම බලාගෙන ඉන්නවා බලන්න ඉන්නකොට ඉන්නකොට ඒක නිසා හිතේ ඇඳෙනවා වාගේ කොච්චරද කියනොනේ ඇස් දෙක වැහුවත් අරක පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ඇස් දෙක වහගෙන ඉන්නකොට අරක බොඳ වෙනවා ආයත් දෙක ඇස් දෙක අරගෙන අර ඉමේජ් එක ආයෙත් තහවුරු කරනවා ආයෙ ඇස් දෙක වහගෙන ඉන්නවා එහෙම එහෙම කරලා ඇස් දෙක වහලා මෙතනින් ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා භාවනා කරුවත් අර හිතේ තියෙන රූපේ උකහා ගන්නකම්ම අපි කියනවා පරිකර්ම කරනවා කියලා එතකොට එන නිමිත්තට උග්ඝා නිමිත්ත කියනවා ඉගෙන ගන්නවා නිමිත්ත ඉගෙන ගන්නවා තමයි ඊට පස්සේ අර ගිහිල්ලා තැනක වාඩි වෙලා දැන් කසිනේ ඉස්සරහ නෙවෙයි වාඩි වෙන්නේ තමන්ගේ අර නිමිත්ත ඉස්සරහ වාඩි කරගෙන ඉන්න කොළාවේදී මේක ඕදාත ලෝහිත 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 කියලා මෙනේ කරනකොට ඒ කසිනේ හෙල්ලෙන්නේ නැතුව තමන්ට මේක පස්සර බලයන් කරනකොට පස්සට යනවා ඉස්සරහට එනකොට ඉස්සරහට එනවා ඒ වගේ කියන දේ ආහන මට්ටමට කීකරු කරගන්න. එහෙම කීකරු කරුවට පස්සේ අන්තිමට හිතයි අර ගත්ත නිමිත්තයි අතර නොසලෙන සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට ඒක උපචාර අවස්ථාව කියනවා. ඊට පස්සේ ඒක හොඳටම පරිකර්ම කරනකොට ඒක තුලින් ආලෝකයක් දිස්න මතුවෙලා ඒ අර නිමිත්තට හිත ඇතුළට බැහැ ගන්නවා. ඒකට කියනවා අර්පණාව කියලා. ඒක ධ්‍යානයක් කියලා කියනවා. එතකොට ධ්‍යානයක් එනකොට ඒ ධ්‍යාන හිතේ අනිවාර්යයෙන්ම විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා බොහොම සක්‍රීය ඒ කියන්නේ නරක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍යුද්දච්ච කියන පස් දෙනාව එලවන්න පුළුවන් ඒ වෙනුවට හොඳ පැත්තේ පස් දෙනෙක් අර කට්ටිය ප්‍රතිස්ථාපනය වෙනවා කාමච්ඡන්ද වෙනුවට ඒකාග්‍රතාව වෙනවා ව්‍යාපාදේ වෙනුවට ප්‍රීතිය එනවා තීන මිද්දේ වෙනුවට විතක් එනවා උද්දච්ච කුක්කච්ච වෙනුවට සුඛ එනවා ඊගාට විචිකිච්ඡා වෙනුවට විචාරය එනවා ඒකෝ ලැබිලා අර අනිත් පැත්තට යනවා එතකොට අර නීවරණ පහ වෙනුවට ධානාංග පහක් ඇවිල්ලා ඒක ඇතුලේ ඉන්නකන් ඒ ධානාංග ටික අපේ අර ඉන්න වාතාවරණය කඩන්න නැතුව නිකන් ඇනස්තීසියා සීනති කරන ඉන්ජෙක්ෂන් එකක් දීපු කෙනෙක් ඒ ඉන්ජෙක්ෂන් ඉෆෙක්ට් එක තියෙනකන් ඒ සී ඉන්නා වගේ අර ධානාංග පහේ නිසා අර්පණාවේ ගත කරන්න පුළුවන්. ඉතින් ඒතකොට ඒ කාලය ඇතුළත නීවරණ බාධාවක් නැහැ. ඇඟට නදත්තුවක් මොනක්වත් ඕන කරන්නේ නැහැ. ඒ ධ්‍යාන ඇතුලේ ඉන්න පුළුවන්. ඒකට මේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් පහළ වෙනවා. ඒ වගේම මේ වර්තමාන මොහොතේ ඉඳුරංගෙන් ලබන කාමික සුවේ වෙනුවට කාමික නෙවෙයි ආමිෂ සුඛේ වෙනුවට නිරාමිෂ සුඛයක් තියෙන බව සාතික කරලා ඉන්න පුළුවන්. ඒකට අපි කියනවා ධ්‍යාන කියලා. ඒකට ධ්‍යානයේ වශී කිරීම කියලා කියන්නේ ඒ ඇති කරගත්ත ධ්‍යානය හොඳ පසුබිම් සහතක සාධක ඒ කියන්නේ හොඳ ඍතු ගුණයක්
හොඳට ආහාර තියෙනවා, හොඳ ලස්සන බණක් ඇහුවට පස්සේ සද්ද නැති තැනකට ගිහිල්ලා ඔයගේ ගන්න පුළුවන් වුණාට මේක ඒ මූලික සප්පාය කරුණු නැති වුණත් ගන්න පුළුවන් විදිහට මෙයා හුරු කරන්න වෙනවා. තමන් අතේ අතට වශී කරගන්න වෙනවා. කැලෙන් අල්ලගෙන ආපු මී අරකෙක් එහෙම නැත්නම් මේ මී අරකෙක් තමයි ගන්නේ. අරගෙන ඇවිල්ලා උඩ ලාඩම් ගහලා නහය විදලා මේ නාස්ලනු දාගත්තා වගේ. ඊට පස්සේ තමයි ඌට කරත් එකට බැඳ ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අල්ලගෙන එළියට ගෙනාවට සතා කීකරු කර ගැනීම තමයි වශී කරගන්නවා කියලා කියන්නේ. ඒක සඳහා සීමිත වෙලාවකට ධ්‍යානෙ ගිහිල්ලා ආය නැගිටලා ආය සාමාන්‍ය හිත දැකලා ආය ධ්‍යානෙ ගිහිල්ලා ආය නැගිටලා අන්නේම කර කර මේක මේ ආණ්ඩුබණ්ඩු කරගන්න ඉගෙන ගන්න. පාලනය කරගන්න ඉගෙන ගන්නවා. ඒකට කියනවා වශීතා කියලා. වශීතා පහක් මේ අපේ තේරවාද ක්‍රමයේ උගන්වනවා. එහෙම කෙරුවට පස්සේ තමන්ට අර සුදුසු වාතාවරණය දීලා ධ්‍යානයකට අවශ්‍ය අපි කියන සප්පාය කරනු කියලා සප කරනු සලසලා දීලා හැදීගෙන එනකොට අර වගේ කසිනිකුමුත් පුළුවන්. එනත ආනාපාන හැර කමන්න හැදීගෙන එනකොට අදිෂ්ඨාන කරපුවාම ඒ අදාළ සමාධි මට්ටම වලට අදිෂ්ඨාන කරපුවාම අර ධ්‍යානෙට ගිහිල්ලා මෙච්චර වෙලාවක් හිටපන් කියලා ඉන්න පුළුවන් තරමට හිත යම් ප්‍රමාණයකට මෙල්ල කර ගන්න පුළුවන්. කීකරු කර ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සාමාන්‍ය වශයෙන් ධ්‍යාන වශී කිරීම කියලා. ධ්‍යාන වැඩිීමේ අනුසස්සෝ ඉන්නති ප්‍රයෝජනීය කවරේද? අපි හරියට කියනවා නම් මේ ඔපරේෂන් තියරකට ලෙඩා ගත්තට පස්සේ ලෙඩා සිහි නැති කරපුවාම මොකද්ද ඔපරේෂන් එකට තියෙන ලාභේ? මොකද සීනයි කියන තර ලෙඩා දඟලනවා. ලෙඩාකට තමයි උදව් කරන්නේ. නමුත් අර වේදනාව නිසා යාට දඟලනවා. ඉතින් ඒක නිසා අර ඊටාම සියුම් ආහාර කැපිලා ලෙඩාට වේදාට මොනවක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෙඩාගේ අනුමැතිය පිට එයාගේ සිය මූර්ජා කරගත්තට පස්සේ දරකොටයක් පාලන කෙනෙක් වගේ ලෙඩාව ඔපරේට් කරන්න පුළුවන්. ඉතින් මේකේ පරපතරකම තියන්නේ ලෙඩා වල්ලලියෙක් නම් සීනෙන් තීමුද්‍යා කරන්නේ නැතුව කරන්න ගියොත් කොහොම හිටියේ? වල්ලලියෙක් වගේ දේකට කොච්චර අනුකම්ප කරන්න ගියත් සීමුද්‍යා කරන්නේ නැතුව ගියොත් වෛද්‍යවරයාට මරණ සාධක ලියන්න වෙනවා. ඒ නිසා අනිවාර්ය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ අපි මේ ගත කරන ජීවිතයේ මේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මය නෙමෙයි අපි දකින්නේ හැම වෙලාවෙම මේක නිට්ටය සුඛ සුභ කියලා. අන්නේ බව දැක ගන්න වෙලාවේදී අපිම නැත්නම් අපේ රුචිකන් අපේ පෞරුෂත්වයේ බාහිර හරස් වෙන වෙලාවල් එනවා. තමන්ම භාවනා ප්‍රතිඵල වලට ආනතු කරගන්න භාවනාවට තමයි යන්නේ. භාවනාව තමයි කරන්නේ. කෙරුවට මොකද? භාවනා ප්‍රතිඵල එනකොට ඒවට විරුද්ධකම් කරනවා. මොකද අපි කන්ඩිෂන් වෙලා තියෙනවා. අපි රට් එකේ ඉන්නේ, අපි පුරුද්දේ ඉන්නේ. ඒක නිසා අනිත්‍ය සංඥාව වෙනකොට අපිට එපා කරවන ගතිය එනවා. සුඛ සංඥාවේ ඉන්නකොට දුක වැටෙනකොට ඒක මකන්න හදනවා. ආත්ම සංඥාවේ දැඩි වෙ ඉන්නේ කරන්ට අනාත්ම සංඥාව ආවම බොහොම අපහසු වෙහෙසකර තත්යක් එනවා. අන්න ඒකෙදී අර අපේ තිබුණ අර ගති අපේ තියෙන ලකුණු පොඩ්ඩක් නතර කරන්න වෙනවා. නැත්තම් මේ වැඩේ කරගන්න බැරි වෙනවා. නිකන් අර ඔපරේෂන් කරනකොට ලෙඩා තමන්ගෙම ලෙඩේ සුව කරන්න ගියත් එයා ඒට විරුද්ධව යනවා වගේ. අන්න ඒ වෙලාවේදී ධ්‍යානයට දාගත්තොත් හිතේ තියෙන ඒ ජම්ම ගති ඉතේ තියෙන ගති පොඩ්ඩක් කීකරු කර ගන්න පුළුවන්. ඒක නිසා ධ්‍යාන වල ආනිසංස වශයෙන් පෙන්නන්නේ ඇති හැටි දැකීමට පොඩි ඉඩක් දෙනවා. අපේ තර්ක හිත ඇති හැටි දකින්න අකමැති. නමුත් ධ්‍යානයකට ගන්න පුරුදු වුණාට පස්සේ යාට ඇති හැටි දැකීමේ අවස්ථාවක් ඇති කළ දෙනවා. සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති කියලා මේ හිත සමාහිත වුණාම හොඳ ලස්සන වචනයක් තියෙනවා. මේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ සුපාකටෝ සුපාකටා භවෙයි කියලා. මේ ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ ධර්ම අයින් වෙච්චාම බුදුජානසී දේශනා කරන ධර්මයේ තියෙන ගැඹුර හොඳට තේරෙනවා. මේ නීවරණත් එක්ක බලන්න ගියාට අන්ධ භූතයි පේන්නේ, අවුලයි, ඒක අචක්කු කරණයි, අන්ධකරණයි, පඤ්ඤා නිරෝධිකයි, අනිබ්බාන ගාමී. ඒ නිසා අපි පොත් කියවලා අපි PhD ගන්නවා අනම්මනම් කොච්චර කෙරුවක්වත් ඒක කරන්නේ ධ්‍යාන හිතෙන්. එතකොට අපේ දැනුම කවදාකවත් අතුරට බහින්නේ නැහැ. ධ්‍යාන නැති හිතකට ගිය ගමන් මොකද්ද මේ සරුවචනanse දේශනා කෙරුවේ කියලා අර ගැඹුර දැක ගන්න පුළුවන්. මේ ගැඹුරතේ ඈත දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ එහෙම දකිනවා නම් එහෙම අපිට ඈත පේනවා නම් අපි මෙච්චරම එකම වැරද්ද දිගට කරන්නේ නැහැ. නිසා ධ්‍යාන කියලා කියන්නේ මේ ඇහි වැඳපු
සුද බඳිනවයි කියලා කියන්නේ කැටරක් කියලා කියන්නේ. ඇයි සුද සුද කියලා නේද කියන්නේ? අපි සිංහලෙන් කියන්නේ සුද කියලා. ඒ සුද දැකපුවාම බරින බලන මේ ඉමේජ් එක ප්‍රතිබිම්බයේ දෙක තුන වෙලා පේන්නේ. ඉතින් ආඛින මම දැකලා කියන්නේ කියලා. නමුත් ඒ දකින්නේ අර සුද නිසා. සුද කැපුවට පස්සේ එයාට ඇත්තටම ඇති හැටිය පේනවා. ඒ නිසා සර්වඥාන්සර් කියනවා සල්ලක්ෂය කියලා. උන්වහන්සේ අයිසර්ජන් කෙනෙක් වගේ ඇහි තියෙන සුද කපන වගේ දොස්තර සර්වඥාන්සේ මනසේ තියෙන සුද කපනවා. සුද තමයි අපි මාය කරන දේ. ඉතින් ඒ සුද කියන්නේ මෙතන නීවරණ ටික තමයි. ඒතකොට ධ්‍යාන නැති වෙච්චාම අපිට ඇති හැටිය දැක ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක නිසා සර්වඥාන්සේත් සමතේක ධ්‍යානයක වටිනාකම් පෙන්ලා දීලා තියෙනවා. සාපේක්ෂ වශයෙන් බැලීමේදී දෙවන පර්යාංකයේ බෙහෙවින් අසාර්ථක විය. වීර්ය මද විය. මෙවන් විටක සිත තුළ සිත කුළු ගැනීම කෙසේ කළ යුතුයි පහදා දෙන්න. හොඳම දේ තමයි ඒ කියන්නේ මද සක්මන් කිරීම. සක්මන් කිරීමේදී අර ඩිස්චාර්ජ් වෙච්ච බැටරිය ආයෙ චාර්ජ් වෙනවා වගේ එන්න පටන් අර ගන්නවා. අනිත් එක තමයි මේ පර්යාංකයට ගියාට පස්සේ හිතේ උනන්දු භාවය චුණු භාවේ නැත්තම් පටන් ගන්න තැන ඉඳලාම මෙනෙහි කිරීම පටන් ගන්න කියනවා. ආශ්වාස ප්‍රශ්වාස නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා නැත්තම් පිම්බි බහැකිලින් බලනවා නම් ඇතුල් පිම්බෙනව හැකිනවා කියලා දිගට මෙනෙහි කරගෙන මෙනෙහි කරන මෙනෙහි කරන යන්න ගියොත් නිකන් මේ හිත ගස්සලා ගත්තා වගේ නිකන් නිදි ගිරාගෙන යන හිත හොලවලා ගත්තා වගේ ශක්තිමත් කරන්න පුළුවන්. මේ චක්‍රම දෙකයි අපි ළඟ තියෙන්නේ. පරියංකයට පෙර සක්මන් කරන පරියංකයේදී මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වුණත් ඔක්කොම හරියනවා කියන්නේ නෙමෙයි. ඒ ඇති වෙච්ච தත්ත්වයට දෙන්න පුළුවන් මූලධර්මමය පිළිතුරක් තමයි මේක. සාර්ථක පරියාර්ථක පරියංක කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක එච්චරම කරන කරන හැම එකම හරියා යුතුයි කියලා දෙයක් නැත්තේ. සාර්ථක බව තිබුණත් ඒ දිගවර චාරිත්‍රය කරගෙන කරගෙන යන්න ඕනේ. ඉnde ඉnde මේ මූලධර්ම ප්‍රශ්න වැඩි වෙනකොට මට කම්මැලි හිතෙනවා. භාවනාවට හිඳ ගන්නා විටම හොස්පිටල් නොදනියයි. ඊට කල යුත්තේ කොහොමද? උත්සාහයෙන් හුස්ම ගන්නාට වරදක් නැද්ද? ඔව් ඉතින් මැරෙන්න නැතුව ජීවත් වෙන්න ඕන නම් අර හුස්ම ගන්න දඟල්නවා. නමුත් තමන්ට තේරෙනවා නම් මේ ඉඳ ගන්නකොටම හිතේ මේක කලබලයක් නැහැ. නමුත් මම දැන් මෙතන තැන්න හිත ගන්න තරම් සතිය තියෙනවායි කියලා එහෙනම් ඒක මේ හොඳ ලකුණක් විදියට ගන්න ඕනේ. يعني ආනාපානිය අපි පාවිච්චි කරන සතිය පිටවන්නනේ. දැන් ඉතින් නිතර නිතර දිගින් දිගට භාවනා කරනකොට පිටන ලද්ද සතියකින්මයි අපි එළ වාඩි වෙන්නේ. එතකොට අර ආනාපානිය කියන උපකරණය අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඉඳගත්තට පස්සේ තමයි බලන්න ඕනේ දැන් මේ ආනාපානිය පේන්නේ මගේ හිත හිතවිල්ලකද සද්දකද වේදනාවකද එහෙම නැත්තම් මෙහෙමම කෙලස් නැති තත්ත්වයක් තියෙන කියලා එහෙමම යන්න දැනගයි තියෙන්නේ. මොනවාක්වත් මේකට අවුලක් නොදා හුස්ම ගන්න හෝ ඇසරින් නැතුව එහෙමම යන්න ගිය සමානට ටික වෙලාවක් වෙනකොට ආය ආනපන පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ඇතුළට නැමිලා හිත අරිට වැඩිය හොඳ ගැඹුරු සමාධියකට යන්න ඉඩ තියෙනවා. මේකෙන් කරන්නේ ආනපන කෙරුවොත් කරන්නේ අර කාය අවුල් වීමක් කියලා. ඒ නිසා බලන්න ආනපන නැති වුණාට හිත නන්නතර වෙලාද කියලා හිත විසිරිලාද කියලා සද්ද වේදනා හිතුවේ එහෙමනම් යමක් කළ යුතුයි. එහෙම නැත්නම් ආනාපානෙන් කරන්න ඕනේ වැඩේ දැන් වෙලා තියෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගුණෙක් බඳගෙන කරත්තේ අරගෙන යනකොට ඒ ගුණ බර අදින් නැත්නම් හිතුවක් කරනනම් අපි අඳහැර පාන්න ඕනේ ගහන්න ඕනේ ඒ ගුණ කීකරු කරගන්න. ඉතින් ගුණ කරත්තේ බඳලා පස්සේ අදිනවා නම් කරත්තේ ආයෙ ඉතින් මම නිකන් හිතලා වැඩක් නැහැ ගහන්න ඕනේ කියලා නිකන් ගැහුවට වැඩක් නැහැ ගුණාට. ගොන දැන් ආදී උට ඕනේ වැඩි උ කරනවා නම් ඉතින් ආයෙ මොකට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වගේ ආනාපාන කියන්නේ ගොනෙක් එක කී කරුණා උට ආයෙ ගහන්න ඕනේ. ආයෙ මේ පිටිපස්සෙන්ගෙන මේ කලබල කරන්න එපා. කොහොම හරි ඒක දැනගන්න ඕනේ. ආනාපාන නැතුණට සත්‍ය පිහිටලා තියෙනවද කියලා. තියෙනවනම් කලබල කරන්න ඕනේ. එහෙම ප්‍රශ්නේ නගිනවා නම් ඒකට කියන්න තියෙන්නේ මෙහෙමයි.
අපි මෙනෙහි කිරීම අපි සාමාන්‍යයෙන් හිත උනන්දු කරවීමේ ක්‍රමයක් විතර අපි පාවිච්චි කරනවා. කොහොමද ඒකට සාමාන්‍යයෙන් කියන්නේ? සාමාන්‍ය දර්ශනයක් වශයෙන් ගත්තොත් මේ පන්තියක් පටන් ගන්න ඉස්සෙල්ලා නම් අඬ ගහිල්ලක් කරනවා. හැම නමයකම පන්ති භාර ගුරු විසින් නම අඬ ගහලා එයා අත උස්සන්න ඕනේ යාගේ නම කියනකොට. එතකොට තමුරු දන්නවා වෙන කෙනෙකුට වෙනෙකුට අත උස්සලා මොනවක් කරන්න බෑ පන්ති මෙච්චර ගාණක් ඉන්නවයි කියලා පන්ති පටන් ගන්නොත් නම් අඬ ගහිල්ලමක් කරනවා. නම් අඬ කියන්නේ නම කියලා කතා කරනවා. ඒකෙන් තමයි අපි පැමිණීම බලන්නේ. ඒ වගේ එකක් තමයි මෙතන කරන්නේ. එතකොට නම් මෙනෙහි කරනකොට අපි කියන ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස දැන් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. දැන් ඒතර ආස්වාස ප්‍රස්වාස නැත්නම් පැටහෙන්නේ නැත්නම් මෙනෙහි කරගන්න බැරි වෙනවනේ. එහෙමනම් හිත ඒත් අරමුණේ තබා ගැනීමට අවශ්‍ය නම් උනන්දු කරන්න අවශ්‍ය නම් දැනෙනවා දැනෙනවයි කියලා හෝ ඉන්නවා ඉන්නවයි කියලා මෙනෙහි කරන්න කියලා. ආස්වාස ප්‍රස්වාස වශයෙන් නෙවෙයි මම මැරිලා නැති බව මම දන්නවා. නිින්ද ගිල නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒ නිසා ඉන්න බව. නැත්තම් දැනෙනවා. මට තේරෙනවා මම නිදිමත වෙලා හෝ අන්‍ය විහිිත වෙලා නැහැ. අරමුණ නොපෙන්නාට එතකොට මෙනෙහි කරන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් නෙවෙයි. දැනෙනවා දැනෙනවා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්නේ නිින්දට වටන්න නැති වෙන්න. හිත නිලීන වෙලා යන්න නැති වෙන්න. හිත කුසීත වෙන්න නැති වෙන්න මෙනෙහි කිරීම කරනවා. අදුක්කම සුඛයත් සතියත් අතර සමානකමක් තිබේද පහදා දෙන්න. එතකොට මේ සබාව මොකද කියන්නේ? අදුක්කම සුතේ සහ සුඛේ සහ සතිය අතර තියෙන සම විෂමතා. එතකොට අපි කිව්වොත් එහෙම සැපක් තියෙනවා සැප බව දන්නා සතියක් තියෙනවා. දුක සතියක් තියෙනවා. එතකොට අදුක්කම සුඛේ නෙවෙයි සතිය තියෙන්නේ. සැපයේ සැප බව දන්නවා. දුකක් තියෙනවා දුක බව දන්නා සතියක් තියෙනවා. එතකොට නැමෙති අදුක්කම සුඛයක් තියෙනවා අදුක්කම තියෙනවා දන්නා සැපයක් තියෙනවා. අදුක්කම සුඛේ දන්නා සැපේ කිව්වම මාත්‍ය කියන කම්බිනේෂන් එකේ උත්තරේ හරියනවා. නමුත් ඒකට විරුද්ධව නැගී හිටිනවා සැපක් තියෙන්නේ. සැප බව දන්නා සතියක් තියෙනවා. දුකක් තියෙන්නේ දුක බව දන්නා සතියක් තියෙනවනේ. එතකොට ඒ සත්‍යයයි අදුක්කම සුඛය අතර ඉතර සමාන තැන්වල ඇත්ත. හැමතැනම නෙවෙයි සමාන තැන්වල තියෙනවා. ඒ නිසා මේක අතර තියෙන විෂමතාවය පිළිබඳ අන්නේම මේ විරුද්ධ මතයක් ගොඩනගා ගන්න පුළුවන්. තව ඒක නිසා අපිට කියන්න පුළුවන් ප්‍රවේශමෙන් කියන්න පුළුවන් සතිය බලවත් වෙනකොට තමයි අදුක්කම සුඛේ මතුවේ. සාමාන්‍ය සතියේදී සැප තේරෙනවා දුක තේරෙනවා සැප දුක වශයෙන්. නමුත් මේ දෙකට අහුවෙන්නේ නැති ලොකු බ්ලැක් බොක්ස් එකක් ඉතුරු වෙනවා. ආස්වාසේ වැටෙනවා ප්‍රසවාසේ වැටෙනවා දෙක අතරමැදක් අහුවෙනවා. මුදුවේට භවනා කරගෙන කරගෙන යනකොට අර දෙක අතරමැදට සතිය පිහිටනවා. හැබැයි ඒ වෙලාවේ ආස්වාසේ දන්නෙත් නැහැ ප්‍රසවාසේ දන්නෙත් නැහැ විඳිනවද දන්නෙත් නැහැ. හැබැයි අතර ගැප් එක අහුවෙනවා. එනිසා කියන්න පුළුවන් අර ගොරෝසු දේ දකින්න සතියට වැඩිය සියුම් සතියක් ඕනේ අදුකම සුඛේ දකින්න. එනිසා සතිය සතිපත්තාණයක් බවට පත් වෙන එකට සතිය වේපුල්ල බවට පත් වෙන එක අඛණ්ඩ සතියක් බවට පත් වෙනකොට තමයි අදුකම සුඛේ කියන මාතෘකාවට ගෝචර වෙන්නේ. එනිසා ගැඹුරු සතියකට යනකොට ඒ 100%ක්ම නෙවෙයි අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් සතිය පටන් අර ගන්නකොට අදුකම සුඛේ වැටෙන්නේ නැහැ. ඒ සතිය තියෙනවා. ඒක නිකන් අතන මෙතන සතියක්. එකට කියන්නේ යටි කෝටිතෝ පීලෙන්තෝ විය කියලා. අපි ගමනක් යනකොට හැරමිටියක් ගහ ගහ යනවනම් ඒ හැරමිටිය ගහන ගහන තැන තින්ත හිටිනවා කියලා හිතන්නේ. ඒකට අපි ගිය පාරේ ඩොට්ස් තියෙනවා තැන් තැන් වල. නමුත් අපි අර මේ හැරමිටියක් ඇදගෙන යනවනම් ඒතර පාර දිගේම ඉරක් තියෙනවා. එතකොට අර ඉස්සල හිටින සතිය තැන් තැන් වල ඩොට් ඩොට් තමයි තියෙන්නේ. ඒක සැප දානවා දුක දානවා. හැබැයි අතරමැද අදුක්කම සුඛේ දාන්නේ. නමුත් ගුරුවරයා කියලා දෙනවා මේක හරියන්නේ නැහැ. දැන් ඉතින්
තිටිටි යන යන දන්නවා මේක දිගට පවත්වන්න කියලා. එතකොට තේනවා මේ අතරමැද තියෙන අදුක්කම සුඛේ සතිය පිහිටවන්න පුළුවන් කියන එක. ඒක ටිකක් මේ සූක්ෂම සතිය. හුරු බුරුටි සතිය. සෙල්ලක්කාර සතිය. ඒක කියන්නේ මේ සතිය සතිපට්ඨානයක් වාට පිහිටි සතියක් වාට පත් වෙනකොට අඛණ්ඩ සතියක් වාට පත් වෙනකොට සතියේ විපුල භාවයක් වේපුල භාවයට පත් වෙනකොට අදුක්කම සුඛයෙන් තමයි අපිට ලකුණු පෙන්වන්නේ. ආ දැන් නම් ඔන්න සතිය පිහිටිය බවට දිගට පවතින බවට ඉංගිය තමයි වෙනදා අල්ලන්න බැරි වෙච්චි අදුක්කම සුඛේ පේන්න පටන් ගන්න. ඒ නිසා යම් යම් සමානතා බලන්න පුළුවන්. එතකොට අපිට අපේ දැනුම තව තව තීව්‍ර වෙනවා, පිරිසිදු වෙනවා. ඒක නිසා නමුත් අදුක්කම සුඛ කියන්නේ වේදනා චෛතසිකේ, සතිය කියන්නේ ඊට පස්සේ වෙනස් චෛතසිකයක්. සතිය කියන්නේ වෙනම චෛතසිකයක්, අදුක්කම සුඛය කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. අපේ අදුක්කම සුඛ කියලා කියන්නේ වේදනා චෛතසිකයේ මැද කොටස. නමුත් ඒකට තව තියෙනවා සැප වේදනා, දුක් වේදනා කියලා. එහුවත් සතිය පිහිටවන්න හේතු වෙනවා. නමුත් අදුක්කම සුඛය කියලා කියන්නේ සතියේ පිහිට මේ සැපේ දුකේ පිහිටපු වේදනාව ඊට වඩා සියුම් වැඩකට යොදලා සතිය නූලක් අල්ලගෙන ඇදීගෙන යනවා වගේ ඇඟිල්ල අල්ලගෙන දිගට පවත්වාගෙන යනවා තමයි අදුක්කම සුඛය අවුවේ. හැම චිත්තක්ෂණයකම ඒකට සම්මිදි සූත්‍රය සහ සාරිපුත්‍ර සූත්‍රය කියලා ඒක තියලා තිනවා. විතක්ක ਵਿਚාර මොනම සංකල්පයක් හිතට පහළ වෙනකොට සමාධි සමෝසරණා සතාධිපතෙයියා මනසිකාර සම්භවා අන්නේම කියලා සර්වචන සහන උඹල යම් හිසිදීයකට මේ අන්‍ය තීර්ථ තැනකට ගියොත් මේ ලෝකය මොකක් සම්භව කරගෙන තියෙන්නේද, මොකක් සමෝසරණ කරගෙන තියෙන්නේ කියලා අහුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා. එතකොට සරුවචානන්සේ මේ ගෝල පිළිස කියන අනේ ස්වාමීන් වහන්සේ අපි ධර්ම ඉගෙන ගන්නකොට ඔබ වහන්සේ මුල් තැන ඉඳන් තමයි ඉගෙන ගන්නේ. එහෙනම් ඔබ වහන්සේට මේ ප්‍රශ්නෙට උත්තරේ වැටේවා කියලා. එතකොට උන්වහන්සේ කියනවා ලෝකේ ඇති වෙන ඕනෙම මේ සංකල්පයක් සතාධිපතිය සති අධිපති කරගෙන තමයි යන්නේ. මනසිකාර සම්භාව මනසිකාරෙන් තමයි පටන් ගන්නෙ. පස්ස සමුදය පස්සෙන් තමයි ස්පර්ශ වෙන්නේ. හටගන්නේ. වේදනා සමෝසරණ එක එකතු වෙලා වැටෙන වේදනාවට තමයි කියලා නිකන් අමුතු පැති වලින් එක එක චෛසිකික ක්‍රියා පෙන්නනවා. ඒ ඉදි පෙන්න තියෙන හැම වෙලාවෙදීම ඒ භව දැනීමක් තියෙනවා. අපි ඒක ඉස්සර කර ගන්නවද නැත්ද ඒක මුල් පුටුව දෙනවද යාට කියන එක වෙනම දෙයක්. නෝ හැමතැනම තියෙනවා ගැටියක් පෙන්න තියෙනවා. අනිවාර්යයෙන්ම වෙන්නේ නැහැ. මේම අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. අපි අය බීතෝවන්ගේ මියුසික් අහලා තියෙනවා. බීතෝවන් බටහිර ලෝකේ පහළ වෙච්ච ඒකටම උපදිච්ච සංගීතය පිළිබඳ බොහෝමත්ම ඒ කියන්නේ මේ අවුරුදු 16 විතරේනකොට සිම්පනිස් ගහලා තියෙනවා. ස්පේන්ෙත් නැතුළු ඒ වුණාට ජීනියස් මිනිහෙක්නේ. ඉතින් මම ඕකට අහනකොට නෙවෙයි ධම්මික අහමතුරු මට කිව්වා. මම සංගීතඥයෙක් නෙවෙයි. මම සංගීතේ මම ගොරකෙක්. මට සංගීතේ තේරෙන්නේ නැහැ. කියව පුළුවන් නම් ගෙහෙලෙවලා බිතෝවන්ගේ පාස්ටර් මියුසික් එක අහන්න කියලා. පැස්ටෝරියල් සිම්පනි එක නම්බර් 9 එක අහන්න කියලා. ඉතින් ඒක ගන්න නෑ ඇත්තටම. තියෙන එක කරප්පෙලා මම අර පිටරට ගිය වෙලාවේ මට හම්බෙලා හරි ගණන් ඒ වුණාට මට හිතම ගේන්න ඕනේ කියලා. ගේනලා කැසට් එකක් ඒච්චර වැඩි කල් හිටින එකක් නෙවෙයි. ගේනලා දැම්මහම ඒක ඉස්සල්ලාම පෙන්නනවා මේ ගැමි පරිසරයක පැස්ටෝරියල් කියලා කියන්නේ මොනවද කියන්නේ අපි එඳේර පරිසරයක්. පරිසරයක තියෙන ලස්සන තනිතලබින් ඉර බැසගෙන යනවා ෆ්ලූට් සද්ද ගන්නවා වගේ කියන සද්දෙන් පෙන්වන අය මෙල්ල ගෙනල්ලා සංගීතය අඩු කරනවා අඩු කරලා නිකන් හાર્ට් බීට් එකට ගන්නවා සාමාන්‍ය අහන කෙනාගේ හાર્ට් බීට් එකට ගැළපෙන විදිහට ගත්තාම මේ සංගීතය නිකන් ඇතුළට එනවා වගේ තේරෙනවා අර ඔක්කොම වේගය අඩු කරලා ගානට ගෙනල්ලාගෙන ඊට පස්සේ අඩු කරන ගිහිල්ලා එක තැනකට ගෙනල්ලා කිසියම් සංගීතයක් නැති මොහොතකට ගේනවා ගේනකොට පුදුම තැනක ගිහිල්ලා අපි නතර වෙනවා. ඉතින් හිමීට අර තිබුණ තැනින් ගෙනියලා හાર્ට් බීට් එකට ගෙනියලා ආයෙ වැඩි කළා ආයෙ පැස්ටෝරියල් එකෙන් නතර කරනවා. නතර කරනකොට අර මොනවත්ම නැති තැන තමයි ලෝකේ හොඳම සංගීතය. එච්චරයි ඒකේ පේන්න තියෙන. අනිත් ඒවා හැබැයි ලස්සනට ඒකට ගෙනල්ලා අඩු තැනට එනවා. ඉතින් මොනවාක්වත් නැතුනට ඒක ප්‍රිය ගතියට මිනිහා පෙන්නලා දෙන්නේ. බය කරන ගතියකට නැති කරන හැම වෙලේම තා පාළු ගතියක් දැනෙනවා.
يعني එන්නේ පරිසරයේ ගියාම පාළු ගතේ මිනිස්සු ඉන්න ගතිය නෙවෙයි අඩුකොන්න යන නිසා ඒ ක්ලාසික පැත්තට බර මිනිස්සු ඉන්නේ ওই පැත්තකට වෙලා මේ එළිය සෙනගත් එක ගැවසෙන්නේ නැති ඉන්න જાතියක් ඒගොල්ලන්ට අදුක්කම සුඛේ කියන එක මිහිරියාව ওই ඝන සංගණිකාට වැටලා ඉන්න කට්ටිය ඉන්නේ සෙනගත් එක පාටි දාගෙන අරිහිම යන කට්ටියද අදුක්කම සුඛේ කියලා කියන්නේ රහෙන් කොන් වීම පාළු ගතිය තනු ගතිය එයාට මේක එනකොට හිතෙන්නේ බැරදිලයි කියලා මට කවුරු හරි නොසලකනවා කියන්නේ. නමුත් જાතියක් ඉන්නවා ලෝකයේ ඒගොල්ල විවේකයටම කැමති බොහොම නිස්සද්ද જાතියයි. ඒගොල්ලන් ආදුක්කම සුඛේ උප්පත්තියේ ඉඳලම සැප. ඒගොල්ලන් පෙන්නේ අනික් මේ නිකන් අනවශ්‍ය සම්බන්ධකම් අනම්මනම් මහා කරදරකම් කරත්‍යල්ලා වගේ. ඒ නිසා මට පෙන්නේ අපේ ඇතුළේ දෙන්නම ඉන්නවා කියන්නේ. වෙලාවකට අපි බොහොම විවේකයට කැමති වෙලාවක් කරනවා. වෙලාවකට අපි ආසයි. පිරිසත් එක්ක ඉඳලා පාටි ගෝයින් මූඩ් එකටත් එනවා. ඒ වෙලාවට අදුක්කම සුඛේ එච්චර අපි ප්‍රේ කරන්නේ නැහැ. අර විවේකමේ වෙලාවේ මොනවා හකටන්ට නිසද්දතාවෙ ඉන්නකොට නිකන් පිරිච්ච ගතියක්. අනේ කොච්චර හොඳද මට මගේ වැඩක් කරන්න විවේකීව ඉන්න පුළුවන් කියන ගතිය එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අදුක්කම සුඛය නීරස භාවයකට පස්සේ එන එකක් නෙමෙයි. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් අතර වෙනස පහදා දෙන්න. පංච උපාදානස්කන්ධය ඇතිවන්නේ සහ නැතිවන්නේ කෙසේද? භවනාදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුත්තේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද? මේක තමයි මම කියන්නේ මූලධර්ම ප්‍රශ්න. මොනවද අපි අර වේදන ගැනීම සඳහා ගත්තොත් ඒ පංචස්කන්ධයේ වශයෙන් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මම හිතන්නේ කවුරුත් වගේ දන්න දෙයක්. මේකදී රූප ගත්තොත් අපිට උපාදාන වෙන්නේ අපිට සම්බන්ධ වෙන රූප ටික විතරයි. නමුත් ඊට පරිබාහිර කොච්චරද රූප තිබුණත් ලෝකේ ඒක අපිට ඒවා තිබුණත් එකයි නැතුණත් එකයි තම්බල කෑවත් එකයි බැදගෙන කෑවත් එකයි ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ අපිට අදාළ වෙච්ච ටික. මම දැක්ක, මම ඇහුව, මම ගඳ බලපු, මම රස බලපු, මම පහස ලැබපු ටික විතරයි. ඒක මෙහෙම විය යුතුයි කියලා අපි සංස්කරණය කරන්න පටන් අරගන්නේ මට ගෝචර වෙච්ච ටික විතරයි. ගෝචර වෙච්ච නැති ඒවා රූප තියෙනවා. ලෝකේ කොච්චර දෝ තිබුණාද ඒකෙන් අපිට තණ්හා මාන දිට උපදින්නෙත් නැහැ ඒකෙන් අපිට රාග දෝෂ මොහ පහළ වෙන්නේ නැහැ කවුරු ගත්තත් අපිට ප්‍රශ්නකුත් නැහැ ඒ නිසා අපිට උපාදානස්කන්ධයට උපාදාන කරන්නේ අපි ඉන්ද්‍රිය ගෝචර වෙන ටික විතරයි අපි දැකපු අපි අහපු අපි ගඳ බලපු රස බලපු පහස ලැබපු ටික විතරයි කවදා හරි අපිට දුක් දෙන්නේ ඒකමයි සැප දෙන්නේ ඒක නිසා ඉන්ද්‍රිය ගෝචර වෙච්ච ටික ඉඳුරන්ට ආපాతගත වෙච්ච ටික තමයි උපාදාන වෙන්නේ අපට. බදාන කරනවා නම් හෝ ද්වෛරයෙන් හෝ තණ්හාවෙන් උපාදාන කරන්නේ ඒක තමයි. නමුත් ඉන් එහා දේවල් තියෙන්න පුළුවන් උපාදානයෙන් පරිබාහිරව. අපි නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ඔක්කොම ඉන්න group photo එකක් ගන්න. එහෙනම් මාමත් උදේ කියලා අරගන්න. ඉතින් මම ඉස්සන ඉහිලා කියනවා මෙන්න අපි පර්තල වාහන කරගෙන ඉපු group එකේ. ඉතින් අපේ Nissan වනේ කට්ටිය මම ඉන්න එක විතරනේ දකින්නේ. මේ කට්ටිය නිකන් අනිත් කට්ටිය සන්රියේ. කට්ටිය කවුද ඉති අපි දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ කොතනද? නා තුන්වෙනි පෙළේ දෙකට ඉන්නේ අපේ වාප්පා තමයි. අපේ මාමලා. group එක දිහා බලපුවම අපි බලන්නේ හැමදාම ඒක විතරනේ. අනිකොල හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් එච්චර ගන්න. ඒක විතරයි අපිට ඒක ලස්සන තියනවාද? මේ වෙලාවට යාට හොඳට එළිය වැටලා තියනද? සෙන්ටර් වෙලා තියනද? ඒක විතරයි බලන්නේ. ඒ වගේ අපි අපේ රුචිත අරුචිත අනුව යම් යම් දේවල් අපි කල්ැතුව නිමිති දාගෙන ඉන්නවා. අපි ඒකත් එක්ක තමයි අපේ ගනුදෙනු දෙන්නේ. ඊට අමතරව ගොඩාක් ඉන්නවා සෙනක. ඒගොල්ල අපිට එච්චර වැදගත් නැහැ. ඒව නිකන් උපාදාන කරන්න පුළුවන් දේවල් තමයි. නමුත් මේ මේ පංචස්කන්ධය තමයි රූපස්කන්ධයක් තමයි ඒක අපිට බැඳීමක් ඇති වෙලා නැහැ. බැඳීමක් ඇති වුණාට පස්සේ තමයි ඒකත් එක්ක අපි තණ්හාවක් හෝ ද්වේෂයක් ඇති කරගෙන ඊට පස්සේ සංසාරේ බැඳෙයි. නිදර්ශනයක් වශයෙන් තවත් කියනවා නම් අපි උදේ ඉඳලා රැ නිදාගත්ත ඉඳලා පාන්දර වෙනකන් සෑහෙන හීන කෝටි ගණක් ලකේ. කොච්චර පොඩද හිතේ හිටින්නේ? හිතේ හිටින්නේ අපිට අදාළ ටික විතරයි. අපිට මොකකින් හරි සම්බන්ධයක් තියෙන පරණ මතකයක් තියෙන එක විතරක් උදේ මතක තියෙනවා. නමුත් දකින්න සේන හේ සීන ඔක්කොම අරකට එකක් තමයි. නමුත් අපි අර අපිට සම්බන්ධයක විතර රාගයෙන් හෝ ද්වේෂයෙන් සම්බන්ධයක ගලේ කෙටු වගේ මතක හිටිනවා නැත්නම් මතක හිටින්නේ නැහැ. ඒ වගේ අපි උපාදාන කරන්නේ
අපි කල්ලතුවම ඒ කෙරෙහි ඇති කරගත්තා වූ රාගයෙන් හෝ ద్వේෂයෙන් හෝ බන්ධන සහිත තියෙන දේවල් අපි ඒවා මගේ කියා ගන්න හදනවා. මගේ කියා ගන්න නැතුව උපාදානමය පංචස්කන්ධයට අයිති ස්කන්ධ තියෙන්න පුළුවන්. අන්න ඒවා මේ තණ්හාවේ මානෙන් දෘෂ්ටියෙන් ප්‍රපංච කරුවට පස්සේ තමයි ඒවා උපාදාන වෙන්නේ. ඒ නිසා මේ ලෝකය මෙහෙම මේක මෙහෙම සමානලට උදාහරණ කරන්නේ බුෆේ ඩයට් වලට හරි ගැසෙන මේස බුෆේ ඩයට් එකට තිබ්බහම ඒක සාමාන්‍යයෙන් අපි ඇටෝමේසේ කියලා කියන්නේ ඔය සිංහල ක්‍රමයට. ඇටෝමේසේකට සාමාන්‍ය හැමදේම තියනවා. ශර බීමක් තියෙනවා, තෙල් කැමරක් තියෙනවා, සීනිත් තියෙනවා, පළතුරුත් තියෙනවා, ඒක තියෙනවා. ඒ ඇටෝමේසේක හැරියට පස්සේ ඒක සම්පූර්ණ හැමදේම තියෙනවා. නමුත් ගියාට පස්සේ මිනිස්සයා කන්නේ Tamanට ඕන එකනේ. ඇටෝමේසේ මොන හරි එයා සිලෙක්ට් කරනවානේ. ඒ සිලෙක්ට් කරපේක රස විතර එයාට වැටෙන්නේ. සිලෙක්ට් කරපේක විතර එයාගේ බඩට යන්නේ. ඒ සිලෙක්ට් කරපේක විතර එයාට ඕජාවක් ලැබලා දෙන්නේ. ඒකෙන් විතර එයාට ගැම්මක් කරන් දෙන්නේ. ඉතින් ඒ මිනිස්සයාට සම්පූර්ණ මේසෙම තියෙනවා. නමුත් කවදාකවත් මේසෙම එක මිනිහට කන්න බෑනේ. කැමති දේ ගන්න. ඒ කැමති දේ ගන්න ඇත්තෝ මරපෙකනා මේසේ අරපෙකනාගේ මන අපිට නෙවෙයිනේ. යන කෙනාගේ මන අපිට. ඉතින් මේන්සේ දීවැඩි ආකාරයක් කියලා හිතුවා. මිනිහට කාලෙකින් සීනි හම්බුනේ නැහ හොඳට ඕම කනවා. කාලේ වෙලා ටික වෙලාවකින් කොම හැදිලා වැටෙනවා. වැටෙනුන් පස්සේ මිනිසයා ගෑණි ඇවිල්ලා බනිනවා. මේ මිනිසයා කරපු දේ මං යන්තම් ගෙදර ඉඳි පරිසං කියන හිතියා සීනි කන්න එපයි කියලා මේ මන්තරට සීනි දීලායි කියලා. අර ඇත්තෝම අයිතිකාරයට බැන්නට. මේ මිනිසයා ගියයි මේක මේ බුෆේ ඩයට් එකක්. මම කාටවත් මේ දේ කහපන් කිව්වේ නැහැ. ඉතින් අරගෙන කාලා තියෙනවා. ඉතින් එයාට ඒක උපාදානය වෙලා තියෙනවා. මොකද එයා කලින්ම සීනි වලට කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ මුළු භවයේම ඇට්ටෝ මේසයක්. සංසාරේ. ඉතින් අපි කන්නේ අපි පතාගෙන ආපු එකක් තමයි කන්නේ. කාලේ වල අපි මුළු ඇට්ටෝ මේසෙන්ම බයි. මහා කාල කණි ලෝකයක් මම ඇවිල්ලා බලන්න කරන දේ වරදිනවා. මහා මං ජීවිතේම එහෙම කාල කණිකමක් දැක නැහැ කියලා බලනවා. නමුත් අපිට නිකමනවත් හිතෙන්නේ නැහැ මේ දෙයට මම සම්බන්ධුනේ මමයි අත දාලා එක ගත්තේ මමයි කෑවේ. කාපු දේ ගුණයයි මට තියෙන්නේ මේසේ ගුණේ නෙවෙයි. කෑවේ පෝෂ්‍ය පදාර්ථයක් නම් යාද ආහාර වෙනවා. නරක දෙයක් නම් විස වෙනවා. ඒක නිසා අර ජීවිතේ මල් අපි විහිං පල් කියලා කියන්නේ තෝ මේ ඉල්ලගෙන කාන කෑමක් මේකේ තියෙන්නේ. ඇදගෙන නාන නෑමක් මේකේ තියෙන්නේ. බොහෝම අඩියේ තියෙන ළිඳකින් අර දුක්කඳ බොහෝම අමාරුවෙන් ඇඳන ඔළුවේ දාගෙන නේනොදකින් මෙහෙම ජලක් කියලා ඉති ආරබයි. මේ හතර මහ දහතොන්ට කිසිම ඕනකමක් නෑ. මෙයාට උණුසුම දෙන්න, මෙයාට සීතල දෙන්න ඕනකමක් නෑ. අපි ඒක තෝරන්නේ අපි ගෙනාවු ජම්මාන්තර පුරුද්දකට. හරියට ඇටෝමේෂන් ළඟට ගිය මිනිහා වගේ. ඒ නිසා මුළු ඇටෝමේෂන්ම කාදාක කන්න බෑ. ඒක ෂුවර්. ඒ නිසා අපිට තෝරන්න වෙනවා. මෙතන මේ තේරීම තුල අනිවාර්යයෙන්ම මාව නියෝජනය වෙනවා. මම මෙයා ගන්නවා මෙයා එපයි කියනකොට මගේ ස්වරූපේ තේරෙනවා. අන්න එතනදී තමයි අපි මේ ඔක්කොම රූප වුණාට මේ රූපේ මම බැඳීමක් ඇති කරනවා. ඊට පස්සේ ඒ මතින් මට දුක හෝ සැප ඇති වෙනවා. ඒ නිසා අපි ඇත්තටම සර්ව බලධාරී. වැඩේ කරන්න ඉස්සලා අපි දන්නවනම් මෙච්චර රේන්ජ් එකක් තියෙනවා. මේ රේන්ජ් එක ඕන එකක් මට සෝරන්න පුළුවන්. නමුත් අපි අර තියෙන අර ජම්මාන්තර ගතියට අපිට එකයි පේන්නේ ඒකම ගණ්ඩාද. තමන්ගේ හිත උපාදාන ඇත්තටම කියනවනම් ඒක තමයි වෙන්නේ. නමුත් ඒකට අර රූපය දඩමීම කරගන්න. තමන්ගේ රුචියමයි අල්ලන්නේ ගිහිල්ලා. ඒ අල්ලන්නේ සීනි වශයෙන්, පැණිදා වශයෙන්, නිල් වශයෙන්, කහ වශයෙන්, රතු වශයෙන් අල්ලලා ඒකට බයින. ඒ දාල වෙච්ච ගෝචර වෙච්ච රූපයට රූපේ දඩමීම කරන තමයි අපි අපේ රුචිකත්වය පෙන්වන්නේ. පෙන්නලිවල ඒකට බැනලා ඒක තමයි මේ සේරම තේ කිරුවේ කියලා ඔය කැකිලි රජුරන්ගේ නඩු තියෙන කතාව අහලා තියෙනවනේ. එච්චර තමයි අපි හැම වෙලාවෙම කරන්නේ. අපි අපි වැරද්ද කරගෙන අනිවාර්යයෙන්ම මමයි කරන්නේ, හෙටත් කරන්නේ මමයි. හැබැයි ඒකට කවුරු හරි නඩුව දාන්න ෆයිල් එකට නමක් හොයාගන්නවා අපි. අහලට විරුද්ධ එපා නඩුව දාන්න. ඒකට නමක් කරන්නේ. ඉතින් ඒකත් එක දිගටම හේතු කර්ම කියන එක තමයි තියෙන්නේ. ඒකට පංච පාස ගානේ පංච උපාදාන ස්කන්ධය ඇතිවන්නේ සහ නැතිවන්නේ කෙසේද?
පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ නැති වෙන ප්‍රධානම හේතු වෙන්නේ තණ්හාමාන දිට්ඨි කියන මේ ප්‍රපංච ධර්ම. ඒකට ඉංග්‍රීසියෙන් කියනකොට ඥානන්ද සාංශි කියලා තියුනේ what you see that you are. මේ ලෝකේ බොහොම සුන්දර බොහොම හොඳ ලෝකයක් කියලා දකින්නවනම් ඒ දකින්නේ සුන්දර මනසකින් තමයි. මේ රූපේ මහ කාල කන්නේ එන්නේ සදාචාරය පිරින ලෝකයක් කියලා කියනවා. ඒ වෙලාවේ මගේ හිත පිරිහිච්ච හිතක්. ඒ නිසා මේ දකින්නේ තමන්ගේ රූපේ තමයි. එතන මේ ලෝකේ කියලා දකින්නේ තමන්ගේ හිත තමයි. ඉතින් ඒක නිසා මේක අහනවා මේ පංචපදන ඇතිවන්නේ. ඇතිවන්නේ ඇතුලෙන් තියෙන අනිවාර්යම අවිද්‍යාව නිසායි මේ සංස්කරණය කරන්නේ. අපි මේ ලෝකේ ඇති හැටි දකින්න අපිට බෑ. අපි ඒකට මොකක් හරි ආරූඪ කරලායි දකින්නේ. ඒ ආරෝඪ කිරීම කෙරෙන්නෙම අපේ අර තියෙන කලරේෂන් එකෙන් අපේ එන සංඥා වලින් තමයි කෙරෙන්නේ. ඊට පස්සේ මේ ලෝකේ දකින්න ස්වරූපයත් එක්ක අපි රණ්ඩු කරනවා. රණ්ඩු කරාට අපි කවදාහකවත් ප්‍රകൃතියත් එක්ක නෙමෙයි රණ්ඩු කරන්නේ. අපි රණ්ඩු කරන්නේ අපි විසින් ආරෝපණය කරන ලද මේ ස්වරූපයක් මත. ඒකට වෙස්ටර්න් සයිකොලොජි එකේ මෙහෙම නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. දැන් මේ මහත්මයා මම අහම්බෙන් දැක්කා. අනිත් දවසක ආයේ මෙයාම වීදියේදී දකිනවා. දැන්ගෙන මට මූණේ මතකයක් තියෙනවා හැබැයි මට මොකක්වත් වෙන මතක නැහැ. ඊට පස්සේ මම ගිහිලා ඒකට කතා කරනවා කියලා හිතමු. ඉතින් කතා කරන්න හදනකොට සයිකොලොජිකලි කියනවා මම හැම වෙලාවෙම මේ මහත්ය ඉදිරියට හැසිරෙන මම නියම මේ සිල්වන්ත ගුණවන්ත සදාචාර මහත්මෙක් වෙන්න තමයි මම මහත්ය ඉදිරියට හැසිරෙන්නේ. ඒක හැම කෙනෙක්ගෙම ඇති. ඒ නිසා මම මගේ ස්වරූපෙට පොඩ්ඩක් පුම්බලාම තමයි පෙන්වන්නේ. ඒක අපි හිතන සදාචාර ගතියක් කියලා එ මගේ ස්වරූපේ පතු වෙනවා නම් හරි නෑ. ඒ නිසා මම ටිකක් පොඩ්ඩක් බුම්බලා පෙන්නනවා. ඉතින් මහත්යත් ඒ දෙල්ලමයි කරන්නේ. මහත්ය කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ නැතුනට මම මෙහෙමයි කියාගෙන කතාවෙන් හැසිරීමේ තියක් ටිකක් එයාගේ බැලුම බුම්බලා නේද මන් දන්නවා උඹ ඔය පද ගැහුවට උඹ කවුද කියලා මන් දන්නා කියලා මම බලන්නේ මහත්ය පුංචි කල තමයි. ඒක මගේ එක නැත්තම් ලොක් කරන්න බෑනේ. ඒකේ මහත්ය මම පද ගැහුවට ලොක් කරන්න මහත්ය මයි දිහා බලන්නේත් පුංචි කරලා තමයි. ඒ වගේම අපි දැනගේ ප්‍රകൃතියක් තියෙනවා. ඒ නිසා මම කිව්වා මම පෙන්වන්න හදන ලොකු කරපු එකත් මහත්ය මන්දියා බලන පුංචි එකත් මගේ ප්‍රകൃතියක් ගත්තාම මෙතන තුන් දෙනෙක් වෙනවා. ඔතනත් ප්‍රകൃතිය තියෙනවා මම පෙන්වන්න හදන පුංචි කරපු එක තියෙනවා මහත්ය පෙන්වන්න හදන ලොකු කරන එක තියෙනවා. සයිකොලොජි එක අහනවා කාටද කොයි එකනට කොයි එකනට කතා කරනවද කියලා අහන වීදියේදී. කවම කවදාකවත් ප්‍රകൃතියට ප්‍රകൃතිය කතා කරන්නේ නැති. හැම වෙලාවෙම අපි මවාගත්ත රූපෙකින් එයා මවාගත්ත රූපෙට බිම ගහලා ඒක පුඩු කරලා අපිට ඕනේ රූපෙන් එයා පොඩි කරන්න කරන කතාවක් තියෙනවා. ඒ නිසා මේ ලෝකෙ කිසිම සංනිවේදනයක් වෙන්නේ නැහැ කියලා. මේ සංනිවේදනය කියලා කියන්නේ තන්නේ ක්‍රම ආයාවක්. ඒ නිසා සංනිවේදන විද්‍යාව දන්න, ইনফরমේෂන් ටෙක්නොලොජි දන්න ලෝකෙ පාලනය කරන්නේ සංනිවේදනයෙන් අද. ඒ මොකට ඒ? මේ අපිම ඒක ලස්සන දෙල්ලනමයි. ඔය මේ මම අතර පැවිදුණාට පස්සේ ඔය දෙල්ලම පටන් ගන්න තියෙනවා. ක්‍රිකට් ගහනකොට මේ ක්‍රිකට් පිටියේ ටෙලිවිෂන් එකේ බලන්න පුළුවන්. ඒ වුණාට ඒක බැලුවට මැදේ රේඩියෝ එකේ ඉඳන් කමෙන්ටරි එකත් අහගෙන තමයි බලන්න ඕනේ. මොකද අපිට පේන එකට වැඩිය ෂුවර් අරමනසේ හොඳට දන්නවයි කියලා හිතනවා. ඒ නිසා අපිට කවුරු හරි එකට කමෙන්ටරි එකක් දෙන්නත් ඕනේ. ඒ නිසා ටෙලිවිෂන් එකක් දාන රේඩියෝ එකක් දාගෙන තමයි අපි අහන්නේ. ඒක අපේ ඇහැට දකින්න එක අපිට මැදේ. එකකට කවුරු හරි ඒකට ආලවට්ටම් දාලා විස්තර කියන එකට අපි අහගෙන තමයි යන්නේ. නිසා අපි හැම වෙලාවෙදීම ප්‍රകൃතියට පොඩ්ඩක් උම්මලකට වැටෙන්න ඕනේ. නැත්නම් ප්‍රകൃතිය කන්න බෑ. කටගැස්මක් දාන්නම ඕනේ. ඒ තරම් සාහිත්‍ය විසින් අපිව කාබාසිනිය කරලා තියෙන්නේ. ඒ කටගැස්ම දාන්න තමයි මේ සංස්කරණය කරනවා කියන්නේ. අපි කියන්නේ මේ යමක් ඔබ කරලා පෙන්වනවා කිය, ආලවට්ටම් දානවා කියලා කියන්නේ. ඉතින් මේ අපි ආලවට්ටම තමයි අපිට ඕන කරන ප්‍රകൃතියට වැඩි. එතන හැම දෙයක්ම අපි දකිනකොට දැකීම පමණින්ම ඒක කෙලෙසිලා ඉවරයි කියනවා. යමක් දිහා අපි බලපු පමණින්ම අපි ඇස්වහ කියලා වචනයක් කියන්නේ. සිංහලේ ඇස්වහ කියලා එකක් තියෙනවද? මොකද්ද කියන්නේ? ඔය යකාගේ ඇහැ ගැවුනොත් නම් ඉවරයි කියලා, ඒ කියන්නේ ඇහැ ගැහිච්ච පමණින් කෙලෙසෙනවා කියලා. අන්න එහෙම ගතියක් තියෙනවා හැම කෙනා ළඟම. ඒ මොකද මේ ප්‍රകൃතිය එච්චරම අපේ හැඟුම් දනවන්නේ. අපි ඒක පොඩ්ඩක් හැඩ කරලා මල් කලාවේදී මේව හදනකොට එහෙම හැඩ ගැසීලා කරන්න ඕනේ. ඔය හැඩ ගැසීල්ල මාර්ගයෙන් කරන්නේ අර නැති මොකද්දෝ එකක් මතු කරලා පෙන්වන එක. මේක අපි සමහරවිට අතිශෝක්තිය කියලා කියනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියනවා.
ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපි කරන්නේ arrange කරලා පෙන්වන එක. ඉතින් පෙන්වුවාට පස්සේ මොකද වෙන්නේ? අර ප්‍රകൃතිය පොඩ්ඩක් විකෘති කරලා පෙන්වන එක තමයි තියෙන්නේ. ඉතින් මේ තුල තමයි ජීවිතය ගත වෙන්නේ. මරණ මොහොතට යනකොට, ලෙඩ වෙනකොට, වයසට යනකොට මොකක්වත් නැතුව සුද්ධ ප්‍රകൃතිය පේන දවසේ පේනවා මොකද්ද මේ නටබුන ආඩගම. කවුද මෙතෙක් කල් රැවටිලා තියෙන්නේ? කවුද රැවැට්ටුවේ? සර්වඥාසිකිනා මේ පැත්තක තියලා ඇති හැටිය දකින්න පුරුදු යම් පුළුවන් වෙලාවේ. එදාට තේරෙයි මේ කාටද මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා මොනවද මේ නටන නාඩගමේ ඇති තේරුම කියලා. එදාට තේරෙනවා මේ අපි කොහොමද මෙව්වා මේ කණ්ඩෝන වෙනකොට කවර ගෝයා තල ගෝයා කරගන්නේ. අපි උපාදාන කරගන්නේ ලෝකේ තියෙන දේවල් මේක මගේ රුචිය මේක මගේ මන අපේ අමනාපේ කියලා කිව්වට පස්සේ අමතර ලෝකයක අපි ජීවත් වෙනවා. ප්‍රകൃතියට බැසන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන දෙයක් නෑ. ඔක්කොගෙම සමගතිය තියෙන්නේ අර සමාජවාදී ලෝකේ වගේ පොදු අයිතියට යන්නේ පාවිච්චි කරලා පැත්ත කරගෙන එකයි කියන්නේ. භාවනාවේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුත්තේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද? ඇත්තට භාවනාවේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුත්තක් කවුරුත් කියන්නේ නෑ. භාවනාවේ තියෙන අනිත්‍ය වැටහෙන්න ඕනේ. අනිච්ච කියලා මෙනෙහි කරන්න කියලා සතිපට්ඨාන කිසි තැනක නෑ. ඒ උපාදාන මෙනෙහි කරන්න යන්නත් එපා. පංච උපාදාන පංචස්කන්ධ මෙනෙහි කරන්න එපා. දකින්න දේ දකින්න අපි මෙනෙහි කරන්නේ අනිච්ච දුක් අනාත්ම ආදී පරමාර්ථ වචන නෙවෙයි. සම්මතේ මෙනෙහි කරන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ ඉන්නවා වම දකුණ යනවා එනවා කියන මිසක්ක පරමාර්ථ පැත්තට මෙනෙහි කරලා පෙන්වන්න දෙයක් නැහැ. ඒක වැටහෙන්න ඕන එකක් මිසක්ක ගුණයක් දෙන්න බෑ යොමුයක් දෙන්න බෑ ස්වභාවයෙන් වැටහෙනවා නම් හොඳයි. ඒ නිසා අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම මේ අනිත්‍ය සංඥාවක් ඇති කරගන්න කියන එක වෙනම කතාවක්. නමුත් අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරන්ඩ සතිපට්ඨාන සූත්‍රයේ හෝ අටුවාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. නැ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දරුවතන අහනවා මහණෙනි ඇහැ අනිත්‍යද නිත්‍යද? අනිච්චම් බන්තේ අනිත්‍ය වූ යමක් සැපද දුකද? දුක්ඛම් බන්තේ යමක් අනිත්‍ය නම් දුක නම් ඒක ආත්ම වශයෙන් ගන්න වටිනවා. නො හේතම් බන්තේ අද මේක ඇහැ අනිත්‍ය අනිත්‍ය කියලා කියන්න කියලා නැහැ. ඇහැ නෙවෙයි මොන දෙයක් දෙයක් බැලුවත් ඒක සදාකාලික නැහැ. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ඒක බොහොම ලස්සනට මේ හරි ගැසලා පෙන්ලා දීලා තියෙනවානේ. රූපම් බික්කවේ නිච්ඡංවා අනිච්ඡංවා. එනිසා ඒක මේ රූපේ අනිත්‍ය අනිත්‍යන්ත කියලා මෙනෙහි කරන්න කියන කතාවක් හොඳට මේ කියන්නේ විවසන් නොනේ හොයලා බලන්න කියලා බලන්න. එහෙම නැහැ. රූපෙ දිහා හොඳට බලලා ඒක වෙනස් වෙන බව තේරෙනවා නම් ඒක අනිත්‍ය කියලා වටහා ගන්න එච්චරයි. ඒක මෙනෙහි කරලා ගන්න ගියොත් එහෙම අර අඹගෙඩි ඉදෙන්ද ඉස්සලා කාලා ඇඹුලා ඇඹුලයි කියනවා. අඹු අඹ ගන්නක වෙනවා. ඒක ඉදිල වැටෙනකට හොඳ බැනිරායි. අනිත්‍ය මෙනෙහි කිරීමක් එහෙම මේ අනිත්‍ය අනුව වැලේ අනිත්‍යයි කියලා දැක්කහම අපිට තියෙන එක නිට්ටිය කරගන්න දඟල දඟල ඉල්ලක් තියෙනවා. අනිත්‍ය වහන්න හදන ගතිය ඒක කරන්න එපයි. දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ බලනකොට ආස්වාදය කැඩි 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 යනවා පේනවා. සමානට ඒක ආස්වාදයක් ඇතුලේ ආස්වාදක බොහෝ තියෙනවා වගේ. එතකොට ආයේ තුස්ම අරගෙන අර පරණ පුරුදු සුමුදු ආනාපානට යන්න එපා. කැඩි කැඩි කියනවනම් කැඩි කැඩි කියන අණුව බලනවා. අනුපස්සනාව කියලා කියන්නේ මේ අණුව බලනකොට ඒකත් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට විරුද්ධ වෙන්න එපා. ඒක ආයේ නිට්ටිය කරගන්න යන්න එපා කියලා. අනිත්‍ය අණුව බැලීම තමයි දුක අණුව බැලීම. මොකද හේතුව සංසාරේ පුරාම අපි දැක්කේ මගේ හෙල්ලෙන දෙයක් දක්වම ඒක ඉස්තිර කරන්න හදනවා. කැඩිච්ච දෙයක් වගේ ඒක පිළිගන් කරලා ඒක හදන්න හදනවා. ඒකට අනිත්‍ය බව නෙවෙයි දෙන්න හදන නිත්‍ය බව දෙන්න හදන නිසා භවනා කරනකොට මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් තබන පියවරක් පාසා කැලි කැලි පුරුදු කරලා හද බව පේනවා. වෙනකොට අපි හිතන භවනා වැරදිලාද එහෙ නැත්නම් මේක මුතුම ගැනීම වැරද්ද කියලා අපි ආයේ ඒක නිත්‍ය වශයෙන් කරන්න හදන අනායාස ප්‍රයත්නයක් තියෙනවා අපි ගාව. ඒ මොකද හේතුව පුරාවට අපි කරපු නිත්‍ය සංඥාව නිසා. කරුවචන්ස් කියන එහෙම කරන්න නැතුව අනිත්‍ය පේනවනම් අනිත්‍යයේ අනුව බලන්න. ඒකට ලොකු වීරත්වයක් අවශ්‍යයි. ඒකට ලොකු මේ කැපකිරීමක් අවශ්‍යයි. ත්‍යාගවන්තකමක් අවශ්‍යයි. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න. ඒකට අනිච්චානුපස්සනා කියලා කියනවා. සංඥාස
සතරමා ධාතුන් හිතට ගන්නකොට උපාදාන ස්කන්ධ වෙනකොට වේදනාව හරහා තමයි එන්නේ අපිට. සතරමා ධාතුන්ගේ ඒවට ආනික ආවෙනික ධාතු ලක්ෂණ වලට තමයි ධර්ම කියලා කියන්නේ. ධර්ම කියලා කියන්නේ ධාරේතිටි ධම්මෝ. සකල් භාවං ධාරේතිටි ධම්මෝ සභාවෝ කියලා කියනවා. ඒ පටවි ධාතෝ තියෙනවා ඒ බරගතිය තමයි තියෙන්නේ. ඒ කාට පෙන්වන්න හදන්නේ නැහැ යා. පටවි ධාතු තියෙන බාට යාගේ භාෂාව තමයි බරගතිය. හැලුගතිය. ඉතින් අපි මේ මේ දැන් මම ඉඳගෙන ඉන්න පටවි ධාතුව මට වැටෙන්නේ බරට වේදනාවක් වශයෙන්. ඊට පස්සේ මම ඒක උපදාන කරනවා. මහත්ත්ව වාඩිලා ඉන්න එක මට දැන් තේරෙන්නේ නැහැ. මට මෙහෙමනම් එහෙම වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ පටවි ධාතුව මට අදාළ නැහැ. මට තේරෙන්නේ මේ දැන් මෙතන මට ගැටෙන පටවි ධාතුව මට සම්බන්ධ වෙන්නේ ස්පර්ශ වුණාට පස්සේ වේදනා චෛසිකයක් වශයෙන් තමයි. මම පටවි ධාතුවේ ස්වභාවයෙන් නම් තද ගතිය. සහැල්ලු ගතිය. තේජෝ ධාතු ස්වරූපයේ උණුසුම් ගතිය සිසිල් ගතිය ඉව දෙන් වෙන්කොටකට වඳුරා වටහා ගන්න ගතිය විඳින ගතිය තියෙන්නේ මගේ ඉන්ද්‍රයන් තුල සංවේදී භාවය තුල. ඒකේ රූප ධර්මයන්ගේ සම්පූර්ණ පරිබාහිර වූ වෙනම ධර්මයක් නාම ධර්මයක් වේදනාජයිසික. නෑ නෑ ඉතින් පටවි ඒ කියන්නේ චෛසික තුනක චෛසික කියන්නේ රූප ධර්ම වල තියෙනවා රූපණ ගතිය වෙනස් වෙන ගතිය උණුසුම සිසිලට මාරු වෙනවා ගොරෝසු බව සැහැල්ලු බවට මාරු වෙනවා උණුසුම කම්පන බව නිශ්චල බවට මාරු වෙනවා ඒ මාරුව අපි අඳුරගන්නේ වේදනාව තුළින් තමයි එකම ධර්මයේ උණුසුම සිසිල දෙකේ මාරුවක් සිදු වෙනකොට අපි දැනගන්නේ වේදනා චෛසිකය හරහා තමයි ඒ වේදනා චෛසිකයේද කවදාකවත් තේජෝ ධාතුවේ මාරුවක් නැතුව මේ සිග්නල් එක ගන්න බෑ. තේජෝ ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සංවේදී භාවයට හෝ චේතනා වේදනා කියන චෛතසිකයට මේක මවන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම රූපයක් ඇවිල්ලා වදින්න ඕනේ. ඒ නිසා වදින රූපයේ ඍජු සම්බන්ධකමක් තියෙනවා වේදනා චෛතසිකේ කුප්පණ ගතිය. කිප්පුවාට පස්සේ මේ විඥාණයෙන් කරන්නේ මේක උණුසුම, මේක සිසිලස, මේක බර ගතිය, මේක හැලු ගතිය කියලා වෙන්වෙන් වශයෙන් දැක ගන්න ගැතියි නේද? ඒකෝර තමයි අපි ඒක විචිත්‍රව අත්විඳින්න පටන් අරගන්නේ. මත වේදනා චෛසිකයට පමණක් වේදන ඇති කරලා දෙන්න බෑ. ඒකට රූපයක කුප්පණ ගැතියක් අවශ්‍යයි. පස්සපච්චය වේදනා. ගක්කල සම්පස්ස කියන එක තමයි පස්ස කියන එක සංයක. උගාකල බනහනකොට පස්සපච්චය වේදනා තමයි. එතකොට නිකම්ම තේම ප්‍රතිසම්පද අමාරුම තැන දුර තේරෙන්න පටන් අර ගන්නවා පස්සපච්ච වේදනා. මචුර කියලා කියන්නේ තම වස්තුව අනුන්ට සාධාරණ නොවීම පිළිබඳ පිළිබඳ ලෝභකමේ විකෘති ස්වරූපේ. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ට වස්තුව ලැබීම පිළිබඳව ලෝභකමේ විකෘතිය. එනිසා ලෝභයේ අතු දෙකක් තමයි ඊර්ෂ්‍යාව සහ මසුරුකම කියන්නේ. ලෝභයේ විකෘතියක් තමයි මසුරුකම. ලෝභයේ විකෘතියක් තමයි ඊර්ෂ්‍යාව. ලෝභ චෛතසිකයේ අතු විහිදෙනකොට ඊර්ෂ්‍යාව විදිහට යනවනම් අන්සතු අතු රුස්සන්න බෑ. මසුරුකම කියන්නේ තම වස්තුව අනුන්ට දෙනවා පෙන්නන්න බෑ. හොඳට ඩිෆයින් කරන්න ක්වෙස්චන් එක හොඳට ඩිෆයින් කරන්න. සෝවන්නුනේ පස්සේනේ හඳුරන්නේ අසුකම නැතිවෙන්නේ. නෑ එහෙම ගන්නෑ. සෝවන් වෙනතුරු ලෝභකම තියෙනවා. සෝවන් වුණාට පස්සෙත් තියෙනවා. අනාගාමී වුණාට පස්සේ නෑ. අනාගාමි මාර්ගයේ තමයි තණ්හා මේ තණ්හා දිත්තේ ඒවා රැස් කිරීම ඒවා රැස් කිරීම කර ලෝභකම වශයෙන් අරගෙන කරාට අමුද නොදීම තමයි මසුරුකම් සෝවන් වෙනතුරු
අනාගාමි වෙනකන් ලෝභචෛසිකයට අපි වැඩි අත තියන්නේ නැහැ. නමුත් කියනවා සෝවාන් වේරාට පස්සේ ලෝභය නිසා අපාගාමි වෙන අකුසල් කිරීම නැති වෙලා යනවා. සාමාන්‍ය අකුසල් සිද්ධ වෙනවා. සාමාන්‍ය මේ ප්‍රවෘත්ති විපාක ඇති කරන්න පුළුවන්. කර්ම සිද්ධ වෙනවා. කර්මපත රැස් වෙන්නේ නැහැ. නමුත් ලෝභකම තියෙනවා. ආශාව තියෙනවා. මසුරුකම තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා. නමුත් ඒකේ මට්ටම යම් තැනකදී සමාජ මට්ටම සමාජ ධර්ම කැඩෙනකොටම යාට තේරෙන පටන් ගන්නවා මෙතනින් එහාට තියෙනවයි කියලා කියන්නේ මම සමාජ නීති කඩාගෙන යන මේ ආසාවක් තියෙන. මසුරුකමක් තියෙන කියලා එතෙන්දි සෙන්සර් එක වැඩ කරනවා. මොකද සාමාන්‍ය ජීවිතේ පවත්තන්න අවශ්‍ය ලෝභකම ආසාවල් තෝරන ගති එව්වට හානියක් වෙන්නේ නැහැ. විසාකාව පැවිදුනාට පස්සේ සෝවන් වුණාට පස්සේ දරුවෝ 20ක් ලැබලා තියෙනවා. ඒ දරුවෝ 20ගෙමත් මුණුබුරෝ මිනිබිරියෝ පුදුම ආදරකින් රැකලා තියෙනවා. දෙකෙන් සෑහෙන දුරට ඒ ගෙවල් වල මොන හරි දැන් අර කිරියම්මවරුන්ගේ දාන දෙනවයි කියලා අහලා තිනවා. අම්මවරුන්ගේ දාන දෙනවා කියලා මොකක් හරි ගෙදරකට අපලයක් වෙච්චාම කිරියම්මලා 3 දෙනෙක් ගෙනල්ලා 4 දෙනෙක් 7 දෙනෙක් ගෙනල්ලා ඔය දෙන්නේ දානේ. ඒ වගේ විසාකාවල ගෙදෙට්ට යන ගහන්නේ. මොන හරි ගෙදරක ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙනල්ලා කෑම වේලක් දුන්නාට පස්සේ ආවිල්ලා මොකද ප්‍රශ්නේ කියලා අහවල ගියාම ප්‍රශ්නේ විසඳනවා ඒ තරම්ම කිරියම්ම කෙනෙක්. පිටිච්ච මිනිස්සෙක් ගෙදරකට ආපුවම සිටි දෙව්දුවක් වගේ. ඒක කිසි අඩුපාඩුවක් වෙලා නැහැ. නැත්නම් තාම වුණාට මොකද්ද මෙතන තියෙනවා මේ ප්‍රශ්නේ වර නැගිල නැති ගතියක් තියෙනවා. දැන් ඇත්තටම අපිට මේ ජීවිතේ ජීවත් කරගන්න බෑ. දැන් මම මගේ මට මේ දාන ටික ඕනේ. මට මේ ෂුවර් ඕනේ. මට මේ ටික ඕනේ කියලා මම මේ රිට්‍රීට් එකට එනවා. ඔයගොල්ලෝ ඒක ඔක්කොම බලලා ඉන්නේ. මම මේව බලන්නේ නැහැ කිව්වොත් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ මගේ ෂුවර් හැටි. ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ මගේ දාන්නේ මොකද කියලා. මට දැන ගන්න වෙනවා මේගොල්ලන්ගේ බැඩේ වෙන්න. මගේ රුචිකත්වයේ මම දැනගෙන කියනවා මෙන්න මේ ටික මට ඕනේ කියලා. ඉතින් ඒක බැලු බැලමන්න මගේ කොටහ වෙන් කරගැනීමක් තමයි. මේ සමාජය නැත්තම් දුවන්න බෑ. එනිසා මම කියනවා මම උදේට දවල්ට මම ඩාරේ ගන්න. මට රැයට එපා. අවුදේ දවල් ගන්නකොට කවුරු හරි මට මේ අරගෙන කරන්න ඕනේ කියලා මම එක එක කන්ඩිෂන් දානවානේ. ඉතින් ඕගොල්ලෝ දන්න එක සමාජ නීතියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් කිනකොට ගිය හැකි එක නන් ලෝභේ තමයි. රැස් කරන ගතිය තමයි. නමුත් මේ යන්ත්‍රය නරතු කරන්න බෑ. නමුත් අපි කියනවා නම් මම මොනවාක්වත් නෝ බලන්නේ නැහැ. ඕගොල්ලෝ මාව ගෙන්න ගන්නවා මම තීරම හොල දෙන්නේ කිව්වොත් ඕගොල්ලන්ට හරි අමාරු රෙසිපි එකක් හදන්න වෙයි. ඒ නිසාට පුළුවන් මගේ ටික මං කරගන්න. නමුත් මම කිව්වොත් මෙන්න මේ කන්ඩිෂන් දාන්න ඕනේ මට අර කොනේ මේ කොනේ කිව්වොත් එහෙම එතකොට ඕගොල්ලන් එක කරගන්න බැරි මට්ටමට යනවා. අනිත් වගේ මේ සේෆ්ටි මාජින් දෙක මැද කම්ෆර්ට් සෝන් එකේ ලූබේ තියෙන්න ඕනේ අපිට මේක දුවන්න. ඒක අර ඊට පැනලා ගිහලා තව කෙනෙක්ගේ අයිතිවාසිකමට බාධා කරනවා නම් තව කෙනෙකුට හිණයක් ලෙලක් වාතයක් ලෙලක් වෙනවා නම් තමයි ඒ කර්ම බාඩට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ටික බේසික් නීඩ්ස් කියලා කියන්නේ මේ අපි මූලික අවශ්‍යතාවෙන් ටික ඒ ටික අමතක කරන්න ගියොත් අත්ති කිලම දානියකට වැඩ. එතකොට වෙන රෝගයක්. එතකොට වෙනාන්තයකට වැඩ. කාමසිකල්ලි කමෙන්ට යන්නත් එපා අත්ති කිලම දානියකට යන්නත් එපා. ප්‍රෝජෙනේ සලකලාගෙන යුටිලිටි වැලියු කියන්නේ. ඒත් වැලියු එකක් තමයි. යුටිලිටි වැලිය තමයි බුදුරජාණන් වහන්සේගේ මේ not pessimistic not superstitic nihilistic pessimistic pessimistic එක ගන්න අල්ලන්න ඕනේ. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව. මම නේද මේ විපස්සනා භාවනාව කරනකොට දවසේ යම් කිසි වෙලාවක් වෛද්‍ය භාවනාවක් වගේ එකක් වඩන්න යෙන් කරගන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ තමයි ගැටුම තේරෙනවා නම් කියන්නේ කරගෙන යනකොට විහෙත කරගතිය ගැටුම ෆ්‍රික්ෂන් වෙයාර් ඇන්ඩ් ටියා ගතිය වැටෙනවා නම් ඒ වෙලාවේ ඒකට දාන්න ලුබ්‍රිකේෂන් එකක් තමයි මෛත්‍රිය කියන්නේ. ලිහිසි දානවා වගේ. එහෙම නැත්නම් මේ සිනේහණේ කරනවායි කියල. ඒ නිසා මෛත්‍රී භාවනාව කියනකොට සෝෂල් රිලේෂන්ෂිප්ස් හරි ස්මූත්. ඒ වයිදි දැන් මවක් තමන්ගේ දරුවාගේ අසුචි අත ගන්නකොට මූත්‍රා අත ගන්නකොට කිරි බොනකොට තනිය තාපනවා මොනක්ක ගණන් ගන්නෑ. ඒක ඒ උගේ හුරතලේ. ඉතින් මොකද කරන්නේ? වෙනද මේ රබර් ග්ලව්ස් දාගෙන අනම්මනම් කක් අත ගන්න පටන් අරගල කරන්න බෑ ඔය වැඩේ. ඒක. ඒකට අර මෛත්‍රිය නිසා විශාල කැපැසිටි එකක් එනවා. දරා කියා ගන්න මොලේ වගේ අපි මේ පිරිසත් එක්ක වැඩ කරනකොට මේගොල්ලෝ ඒව දැඟලුවාටදී මට හින් කරන්න හදන නෙවෙයි ඔන්නේ කමක් නැහැ කියලා අපිට පිරිස කෙරෙත් එක්ක අර ලොකු මේ සොෆ්ට් එන්ඩ් එකක් එනවා. අපිට වැඩ කරගන්න පුළුවන් ගතියක් එනවා.
මෛත්‍රී මෛත්‍රී නැතුනොත් අපි හරියට මොකද්ද කියන්නේ මේ එකට එක කරන්න යන ගතිය හරියට මේ ඇරගන්ස් වැඩි වුණාට පස්සේ පුංචි දෙයකින් විශාල ප්‍රශ්න ඇති කරගන්න. අර ඉවසීමේ ශක්තිය අඩු වෙන නිසා මේ විපස්සනා භාවනාවේ කොයි වෙලාවෙදී වුණත් මේ මෛත්‍රී මාර්ජින් එකක් නැත්නම් ඒ පැත්තේ පොඩි සේෆ්ටි මාර්ජින් එකක් නැත්නම් වැඩ කරන්න බෑ. මේ විශේෂයෙන්ම මේ කණ්ඩායමක ඉදලා වැඩ කරන්න බෑ. මෛත්‍රීදී අවශ්‍ය වෙනවා. මොකද මෛත්‍රී කරන්න ගියාම ඇරගන්ස් එනවා. සෝරි විපස්සනා කරනකොට විපස්සනා නොකරන කාට වැඩි විපස්සනා කරන්න ගත්තට පස්සේ ටිකක් එනවා සමාජයත් එක්ක ටිකක් උරුට්ටු වෙන ගතියක් එනවා. හොඳට බැලුවොත් ඒක මේ විස්ථාපනය කරන්න පුළුවන් මෛත්‍රී භාවනා ටිකක් දාගන්න යනවා. මෛත්‍රී භාවනා තියෙනවා නම් එච්චරම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ අනුන්ගේ වැරදි වලට සමාව දීගෙන තමන්ගේ වැරදි වලට සමාව දීගෙන යන්න පුළුවන්. එක ප්‍රශ්න දීපුවා තියෙනවද මන්ද මේ අලුත් ප්‍රශ්නද මතකද? තව පැය භාගයක් විතර ධර්ම දේශනාවකට රැස් වෙනවා. දැන් වෙලාව 6:20යි. මම හිතනවා ප්‍රශ්න මතුවෙන ප්‍රමාණය මේ ප්‍රමාණය කියලා. ඒක නිසා අපි පැය භාගයක් විතර පොඩි විවේකයක් අරගෙන ධර්ම දේශනාවට මෙතෙන්දි රැස් වෙමු. දැන් සීල දෙනාටම තෙරුවන් සරණයි.